අසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද දවසේ ධර්ම දේශනාව සඳහා කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ සීලූම දිනය සඳහා tempත් වෙමු tempත් වෙලා සාදුකාරය පවතුමු නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ ඉදාවසෝ බිකෝ සුකස්ස ච පහනා දුක්කස්ස ච පහනා උබ්බේව සෝමනස්ස දෝමනස්සාණං අත්ථගමා අදුක්ඛං අසුඛං පික්ඛා සති පාරිසුද්ධින් චතුත්ථඥාණං උපසම්පජ්ජ විහෙරති තී ගරු කටයුතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ විසින් මේ අභිඤ්ඤය ධර්ම නමයක් මේ ශාසනයේ තියෙන බවට මාතෘකා සපේලා ඒ අභිඤ්ඤය නමයටම තනි වචනයක් විදිහට නව අනුපුබ්බ විහාරා විදිය සඳහන් කරලා තියෙනවා. ඒ කියන්නේ අනුපූර්වයෙන් එකින් එක පවු කරමින් නැත්නම් එකට පස්සේ එකක් වශයෙන් තියෙන ලැගුම් පොළවල් වාගේ සංදිස්ථාන වාගේ හැරුම් ලක්ෂ වාගේ. ඉතින් මේ වර බෞද්ධ ක්‍රමයට භවයේ විස්තර කරනකොටත් එක භවයේ තුල තියෙන දේවලෝක බ්‍රහ්මලෝක විස්තරෙත් මේකට සමානසම් නැත්තම් සමාන්තර ලක්ෂණ තියෙනවා. ඒ වගේම භාවනා කරනකොටත් භාවනා මනස විහිල අතර වෙන්න පුළුවන්, පట్టල වෙන්න පුළුවන්, සමතුලිත වෙන්න පුළුවන් ස්ථාන ටිකක් මේකෙන් සඳහන් කරා. ඉතින් මේ ලක්ෂණ භාවනා කරන යෝගාවචරයා අභිඤ්ඤය කියලා කියන්නේ විශිෂ්ට ඥාණයෙන් දත යුතුයි. ඉතින් විශිෂ්ට ඥාණයෙන් දැන ගැනීම සඳහා සූත්‍රමේ වශයෙන් අඩු ගාණ අහලා තියෙන්න ඕනේ. මේ ගමනේ හැතැම්ම කණු නමයක් තියෙනවා කියලා වගේ. එව නැත්තම් මේ ස්ථාන නමයක් පහු කරගෙන යනවායි කියලා. ඊට පස්සේ Tamanට තේරෙන්න ඕනේ භාවනා වශයෙන් නැත්නම් භාවනා යන්නේ ඉස්සෙල්ලා තර්ක මනසට නැත්නම් අනුමාන විපස්සනාවට තේරෙන්න ඕනේ මේක එක එක තැනකින් පැන 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 යන ගමන. ඉතින් ඒ ගමනේදී අපි මේ වෙනකොටත් යම් ප්‍රමාණයක් පැනලා තියෙනවා නම් අන්න එව්ව අපි ඇත්තටම තාර්කිකව එහෙම නැත්නම් ණය විපස්සනාට දැන් තේරුම් අරගෙනද තියෙන්නේ. එහෙමනම් අය දැනගත්ත කොටස් වලට සාපේක්ෂව ඉදිරියේ තියෙන කොටස් සඳහා උත්සාහ කරන්න උනන්දුකුත් ඇති වෙනවා. ඊට පස්සේ එක එකක් ක්‍රමයෙන් අත්දැකීමට නැත්නම් ප්‍රත්‍යක්ෂයට ලක් වෙනවා. ඒ නිසා මේකේ මේ නව අනුභව විහාරා කියන එක සුතමය, චින්තාමය, භාවනාමය කියලා කොටස් තුනකට කඩලා කියන්න පුළුවන්. ඉතින් මේක අපි අධ්‍යාපන ශාස්ත්‍රයේ තියෙන්නේ සුතමය වශයෙන් පමණයි. ඉතින් මේ සුතමය වශයෙන් තියෙන එකෙදිත් පේනවා මේ හිත කිලුටු වෙන්නේ එක ආකාරයකට, පිරිසුදු වෙන්නේ එක ආකාරයකට. ඒ නිසා අපි දන්නවනම් දැන්ට මං ඉන්නේ මෙන්න මේ සම්දිස්ථානේ කොයි එකේද කියලා ඒක හුඟක් ධෛර්යයකටම හේතු වෙයි කියලා මට හිතෙනවා. මේ කොයි එකේද ඉන්නේ කියලා දන්නේ නැත්නම් නැත්නම් මේ අවිද්‍යාව හැම වෙලාවෙම පශ්චාත්තාපයට හේතු වෙනවා. ඒක නිසා සුත්‍රමේ වශයෙන් හෝ දන්නවන ලොකු දෙයක්. මේක අහලා එහෙම නැත්නම් මේ අනුපූර්ව ක්‍රමයට මේ ඉදිරියට යන ක්‍රමයක් තියෙනවා කියලා තියෙනවා. ඒ ක්‍රමයේ අහලා අපි ඔය නිසන්වන්නේ හටපු ධම්ම නිසන්ති ස්වාමීන් වහන්සේ කියලා තිනවා. පිස්සු සනීපෙන්ට ක්‍රමයක් තියෙනවා නම් පිස්සු ඇදෙන්නටත් ක්‍රමයක් තියෙන්න ඕනේ කියලා. ළමක් අනාගන්නෙත් ආවට ගියාට නෙමෙයි අපි ඔය හිතාගෙන ඉඳලා දැන් අපිට අනලා තිනවා කියලා ඒකත් පටිච්චසමුපාදය අනුව තමයි වෙලා තියෙන්නේ. ගලවන්නෙත් ඒ විදිහටමයි. මේ අපි හිතුවට මේකේ අවුලක් තියෙනවා මට පිස්සු මට මෙහෙම මෙහෙම වෙලා තිනවා කියලා. එහෙම නෑ මේක මට කියලා දෙයක් ඇත්තෙම නෑ. පිස්සු හැදෙන්නත් ක්‍රමයකට
විසුත් අනිපෙන්නේ ක්‍රමයකට. අපි රාත්තල් ගාන දන්නේ දෙකයි තියෙන්නේ. මේ කොතනද ඉන්නේ කියලා දන්නේ නැහැ. ඉතින් ඒකට සුත්තමේ වශයෙන් අහලා ඊට පස්සේ චින්තාමේ වශයෙන් හිතලා බලන්න ඕනේ මේක මට කලප ගන්න පුළුවන්ද? දැන් දිරව ගන්න පුළුවන්ද? පට බේර ගන්න පුළුවන්ද කියලා. එතකොට මේ සුත්තමේ චින්තාමේ වශයෙන් මේ ඉදිරියට යන ගමන ඒකාන්තයෙන්ම භාවනාවට උනන්දුවක් ඇති කරගන්න. එයිසයි ගෙනීමේ යම් ප්‍රමාණයක් ලාභයක් තියෙනවා. ඊට පස්සේ තමයි ගෙනගත්ත ප්‍රදේශය අසුවිරු ඥාන චින්තාමේ පැත්තට දාලා තමන්ට මේක අදාළ කරගන්න ගියොත් ඒක හැම වෙලාවෙම උනන්දුකාරකමයි. ධර්මෙන් කවදාවත් කවුරක්වත් මන් දොස්සහයි කරන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේක අත්දැකලා නැත්තම් මේ ප්‍රශ්නයක් නැහැ. ඊට පල්ලෙහා මට්ටම් හරි අත්දැකලා තියෙනවා නම් හිතා ගන්න පුළුවන් මෙන්න මේ හිතක දියුණුව කියලා කියන්නේ මේ වගේ කල්ලාලට ගිහිල්ලා චෝක් කැල්ලක් කරලා ඇඳලා පෙන්නන්න පුළුවන් එකක් නෙවෙයි. කායින්වත් කොපි කරන්න පුළුවන් දෙයක් උත් නෙවෙයි. අත්දැකලම විඳ ගන්න ඕන. ඒ නිසා මේ ගමනේදී මේ නව අනුපුබ්බ විහාරා කියනකේ තමන්ම තමන් අදහගත්තොත් විතරක් ඉදිරියට යන්න පුළුවන්. අර සුමේ ඥාන උදව් වෙයි. මේ වෙනකොට මම සෑහෙන දුරක් ඇවිල්ලා. එහෙම නැත්නම් මම ඉන්නේ යම් තැනක. අන්න ඒක සංසන්දනාත්මකව තේරුම් ගැනීමේ ඥාණය උඟ දෙනෙකුට නැහැ. ඉතින් ඒ නිසා ඒකට අහුම්කන් දීලා නැවත නැතේ හිත යොදවලා කොහොම හරි ජීවිතේට සම්බන්ධ කරනවා. ඊට පස්සේ උනන්දුවක් ඇති වෙනවා. ඉතින් ඒක නිසා මේ අද අපි කතාකරනද ඉදිරිපත් කරගත්තේ සාමාන්‍ය ව්‍යවහාරින් කියනවා චතුත් ධානය කියලා. නැත්තම් හතරවෙනි රූප ධානය පිළිබඳව සම්මතව බණ පොතේ සඳහන් වෙලා තියෙන කොටස. ඉතින් ඒක නිසා යම් කිසි කෙනෙකුට පුළුවන් නම් යම් වෙලාවක මේ කාම ලෝකෙන් වෙන් වෙලා කාම සංඥාවෙන් වෙන් වෙලා රූප හතරවෙනි රූප ධානය නෙවෙයි රූපයකට මම හිත දාගත්තාම ඒක කාමෙන් සහ කාම සංඥාවෙන් වෙන් වෙන්නේ කොහොමද කියලා ටික අත්දක ගන්න පුළුවන් නම් ලොකු පිම්මක්. ඒක ලොකු මේ ඉදිරි අවබෝධය සඳහා අනුමාන ණය විපස්සනාට ගොඩක් උදව් වෙනවා. ඒ නිසා අපි පුරුදු විදියට අපි කාමේ ඉන්නකොට නැත්නම් කාම ගුණයන්ගේ යෙදී ඉන්නකොට ඒ කියන්නේ තීමාවක් නැතුව රූප බලමින් සද්ධාහමෙන් ගඳ බලමින් රස බලමින් පහස ලබමින් උතන් ඇහැපිනවමින් කනපිනවමින් නාසයපිනවමින් දියපිනවමින් කයපිනවමින් හිතපිනවමින් ඉන්න ලෝකයක් තියෙනවා. අන්න ඒ වෙලාවේදී හිතේ තියෙන ස්වභාවය ඒක පොත් වලින් කියනකට වැඩිය මේක තමයි කාම ගුණ කියන්නේ. ඒ නිසා අපි මේකට තමයි පොහසත් වෙනවා කියන්නේ. අපි මේක තමයි යමක්කමක් තියනවායි කියන්නේ. ඒක තමයි මම මේකේ ලෝකේ අයියා අක්කා වෙනවායි කියලා කියන්නේ. වෙන්නේ නම් අක්කා වෙන එක. නමුත් ඒක තමයි අපිට උගන්ලා තියෙන්නේ. ඕනේ රූපයක් බලන්න පුළුවන් ඕනේ සද්දයක් අහන්න පුළුවන් ඕනේ ගඳක් ඕනේ රසක් ඕනේ පහසක් ලබන්න පුළුවන් එකන යමක්මක් ඇති කෙනෙක් කියලා තමයි උගන්ලා තියෙන්නේ. ඉතින් මේ මූණ ටික බලලා කියන්න පුළුවන් ඒක කොයි වෙලාවක හරි තේරලා දිනවා මේ පාරේ ගියොත් හරියන්නේ නැහැ කියලා විනාශ පාරකට යන්න මේ හැම කෙනෙක්ම තීන්දුව ගත්තේ තව කෙනෙකුට කියලා නෙවෙයි. මේ හැම කෙනෙක්ම තීන්දුව ගත්තේ අම්මා අප්පා කියලාත් නෙවෙයි. හැම කෙනෙක්ම තීන්දුව ගත්තේ තමන් පුද්ගලිකව. කොච්චර වටනවද කියලා හිතන්න. මේ අපිට කාමයේ ඇති වෙලාමත් නෙමෙයි තාම. එහෙම නැත්නම් හොයාගන්න බැරිකමට ඇවිල්ලත් නෙමෙයි. යම් ප්‍රමාණයකට අනුරූපේනවා ඇති දැන් මේක කියලා. අඩු ගන්න තාවකාලික හරි අයින් වෙන ඉතින් හොඳට මේ නව ආවාස ගැන කතා කරනකොට මේ කාම ලෝකයෙන් ඉඳලා ඒකෙම තවරි ගත කරන කාම ලෝකේ ඉඳලා මේකෙන් වෙනස් මාර්ගයක් හොයන්න ඕන කියන මේ හිතන හිතවිල්ල පවා හොඳට විශ්ල කළ බැලුවොත් නිවන වගේම වටනකමක් තියෙනවා. මේ ඇති අඩු ගානේ විකල්පයක් හොයන්න ඕන කියන ඒක වුණත් භවන්තර කීයකට සැරයක් නැත්නම් මිනිසෙකුට එක සැරේ වෙන්නේ ඒක වුණාට පස්සේ තේරෙනවා. එහෙම නොවුණා නම් තාමත් අපි අර ඒ කාමයට දඟලන මිනිස්සු අතර රණ්ඩු කර කර වැඩි කුට්ටිය කඩා ගන්නට නටනට ඊර්ෂ්‍යා ක්‍රෝධගම් පාමි අඟ පෙන්න වෙන්න අඳහර පාමින් ගත කරනවා.
අඩු ගානේ ටික වෙලාවකට අපිට මේක අයින් වෙන්න පුළුවන් උනායි කියලා කියන්නේ නිකන් අහම්බයක් නන්නේ. ඉතාලම වටිනවා. කාමෙන් වෙන් වුණාට පස්සේ ඒ කෙනාට තමන් කාමෙන් වෙන් වුණාද කියලා දැනගන්න නැත්නම් ඒ බර අයින් වුණාද කියලා දැනගන්න පුළුවන් වෙන ලකුණ තමයි නිවර්ණ ධර්ම. නිවර්ණ ධර්ම ඔළුවට ආව නම් මතක තියාගන්න දැන් මේ කාමේ නෙවෙයි. දැන් මේ තියෙන්නේ කාම සංඥා. නිවර්ණ වෙනුවට පෙන්නන නියෝජනේ තමයි සමා වෙන කාමේ වෙනුවට පෙන්නන නියෝජනේ තමයි කාම සංඥාව නිවර්ණ නිසා අපේ හිතට යම් වෙලාවක නිවර්ණයක් ආවයි කියලා කියන්නේ කාම ඡන්දයක් ආවයි කියලා කියන්නේ කාම මිත්‍යාචාරය නෙවෙයි. කාම මිත්‍යාචාරය ඒකාන්තෙම අපාගත වෙන කර්මපතයක් වෙනවා. කාම ඡන්දේ වෙන්නේ නැහැ. ඒ වගේම ව්‍යාපාදයේ විතික්‍රමලා සතෙක් මැරුවොත් ඒක කර්මපතයක් වෙනවා. ඒ අනම්මන මොකුත් නැහැ අන්තිම වෙලාවේ ඒකෙන් තමයි විනිශ්චය සිද්ධ වෙන්නේ. නමුත් ව්‍යාපාදයක් තියෙනවා සතෙක් මරන්න ඕ වෛර කරන්න ඒක එච්චරම අරතරම්ම නැහැ. මොකද තාම විතික්‍රම වෙලා නැහැ. එහෙම නැත්තම් නිදිමත. අපි දන්නවා භාවනා කරන නිදිමත එනවා. කාර් එකක් ඩ්‍රයිව් කරනකොට එහෙම නිදිමතක් ආව නම් මොනවා වෙයිද? ආපැහැන්දෙන් ගලවන්න වෙයි. එහෙම දේ තුන් දෙනෙක් මම දැකලා තියෙනවා. ඉතින් ඒ වෙලාව මේ වෙලාවේදී නිදිමත එන එක හොඳයි. අර වගේ වෙලාවක බරපතල මැෂින් එකක් වැඩ කරගෙන ඉන්න වෙලාවේ අරයක් එළවලාම නිදිමතක් ආවොත් ආය මොකුත් නැහැ කතා කරන්න දෙයක් නැහැ. ඉතින් ඒ නිසා මේකේ විතික්‍රමණ වෙන අවස්ථාවක් තියෙනවා. විතික්‍රමණ නොවී නිදිමත දැනගන්නවයි කියලා කියන්නේ මේක මේ තරම් භයානක දෙයක් දැන් මගේ හිතේ තියෙන කියලා දන්නවා. හැබැයි තාම ඒකෙන් උල්ලංඝනය වෙලා නැහැ විතික්‍රම වෙලා නැහැ. උද්දච්ච කුක්කුච්ච කියන අතීතයේ පිළිබඳ පශ්චාත්තාප වෙන එක තා අනාගතයේ පිළිබඳ අනාගත සිහිනමව නැහැ කිව්වම කිලෝරක් නැහැ ඕකේ. ඔය මිනිස්සු රණ්ඩු සරුවල් ඔක්කොම කරන්නේ ඔය අතීතය සම්බන්ධ කරලා. උසාවියට කියලා නඩු අහන්න ඔක්කොම අතීතේ. ඒකෙ දෙල්ලම නැහැ ඒකට නඩු කියලා ඌ පරද්දලා විකාර කරනකන් ඉවර නැහැ. දැන් අපි දන්නවා අපි ළඟ වැරදි තියෙනවා කියලා අපි ගාලල්ලා කියලා ඔය නඩු යන්න දෙයක් නැහැ නේ. අතල් දාලා නිකන් එනවා. අනාගත සැලසුම් පිළිබඳව ඒ මම දැක්ක එක තැනක ලියලා තියෙන එක වැදගත් හාමුදුරු කෙනෙක් මේ සම්බන්ධව තව කෙනෙක් පොතක් ලියනවා කොහොමඩක්වත් කරන්න බෑ මගේ පොත ඊට ඉස්සෙල්ලා ලියන්න ඕනේ කියලා අර ලියන්න හදන පොත විනෝඩ මගේ විකල්පේ ලියලා ඉක්මනට මුද්‍රණය කරගන්න දඟලන දඟලීලා මොකද මේ ආධ්‍යාත්මික ලෝකයේ තියෙන ඊර්ෂ්‍යාව කියන එක ප්‍රොෆෙෂනල් ජෙලසි බිල්ලි කපන්නේ දීරෙද්දේ අධ්‍යාපන ආයතනවල තියෙන දෙල්ලන් මේ අනාගතේ කවුරු හරි තැනකට ඒ කියන එකට වළක්වන්න කරන අපරාධ අමුමුවේ මස් කන වැඩ කරා. ඉතින් අපි ළඟත් ඒව නැත්තේ නෑ නහොත් ඒ ක්‍රියාත්මකලා නෑ. තියෙනවා මට ඉස්සෙල්ලා අල්ලපු ළඟ ඉන්න එක නසෝවන් වෙයිද කියලා පොඩ්ඩක් අප්සෙට් එකක් තියෙනවා. එහෙම නැත්තම් ඕකි ඔය සෝවන් කියට ඕකි සෝවන් නෑ මම තමයි සෝවන් කිය. ඒව නැතිව කවුරක්වත් නෑ. නමුත් ඉතින් තාම ඇනලා කියලා නෑනි. ඉතින් තියෙනවා. ඒ වගේම විචිකිච්ඡාව. පුදුමාකාර සැකයක් තියෙනවා. ඒක පිළිබඳව හොඳම නිදර්ශනයක් කිව්වර ඉන්දියාවේ ඉන්න එක ජාතික පිස්සෙක්. ඌ කියනවා කතාදෝලට වැඩිය දික් කතාදාද ලෝකේ රෙජිස්ටර් වෙන්නේ ඇත්තටම කාමීත්‍යාචාර නිසා නෙවෙයි සැකේ නිසා. කීයක් පෞල් ජීවිත කැඩෙනවද කේලම් හින්දා. අයිසීමාන්තිකයි. පොඩි දෙකින් එහෙම ඇති කරාට පස්සේ කුකුසක් දිගින් දිගට දිගින් දිගට ගිහිල්ලා අර මේ තෙල් ගාලා ඉස පීරා කොණ්ඩ බැඳවුමන් මෙන්න බලේ මේ ගෑනිට මං එපාලු දැන් කියලා ආරක මරාගෙන කනකම්ම ඉවර නෑ. ඉතින් වගේත් අපි එක කෙනාට පොඩ පොඩක් ඔය තියෙනවා ෆිට වෙන්න නැති ගති. මේකෙදී ඒක ගාණක් නෑ. ඒක ඉන්නේ මෙතන විචිකිච්ඡාවක් විදියට විතරයි. ඉතින් ඒ නිසා මේ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන එකත් කාම ගුණ දෙක අතර වෙනස දැක ගන්න පුළුවන් නම් කෙනෙකුට එයාට කියන්න පුළුවන් එයා කාමේ සහ කාම සංඥා අතර වෙනස දන්නවයි කියලා. නමුත් මම ඉස්සෙල්ලාම දාගේ විදිහට මේක දන්න කොටත් මේකත් අවාසියෙත් නේ ගන්න බලන්නකො මෙච්චර භවනා කරනකොට වට නීවරණාවයි කියලා අපි පශ්චාත්තාප වෙනවා. නීවරණේ නේක හොඳයි උල්ලංඝනය වෙනවට වැඩිය. විතික්‍රමණය වෙනවට වැඩිය.
නිසා වීතිකුණ නොවීම පිළිබඳව සතුටක් ඇති වෙන්න පුළුවන්. දැන් ඔන්න කෙලස් ඊටි ඇවිස්සලා තිනවා. තාම මල පැනලා නැහැ. ඊකට සතුටේ මිනිස්සු කවුරක්වත් මන් දැකලා නැහැ. ඊට හරියට චෝදනා කරනවා. බලන්න ඉඳගත්ත ගමන් කාමච්ඡන්දන, ඉඳගත්ත ගමන් ද්වේෂය එනවා. ඒක හොඳයි. ඒක දැනගන්නේ ඒක හොඳයි. තාම එකෙන් ඒ වීතිකම වෙලා නැහැ. යම් වෙලාවක හිතන්න යම් වෙලාවක හිතන්න මේ නීවරණ පහම නැතුව හිත දන්න අරමුණක තියෙන වෙලාවේදී කාම සංඥා වෙනකොට රූපයක් ප්‍රතිස්ථාපනය වෙනවා. මේකේ ප්‍රසිද්ධ අවස්ථාව තමයි පළවෙනි ධ්‍යානය කියලා කියන්නේ. නමුත් ඒක සිද්ධ වෙන්නේ ක්‍රමයට උග්ඝහ නිමිත්ත, උපචාර නිමිත්ත, අර්පණා නිමිත්ත කියලා අර තමන් ওই කාමය නැත්නම් නීවරණ අයින් කිරීම සඳහා ඉදිරියෙන් තියාගන්නා වූ මූල කර්මස්ථානයේට අපි ටික ටික ඇසුරු කරමින් ඒක දඩමීම කරගෙන නීවරණ වලින් හිත වැහෙන්න දෙන්නේ නැතුව මේ අරමුණේම හිත තියෙන වෙලාවක යම් වෙලාවක යෝගාවචර දැනගත්තොත් මගේ හිත තියෙන අසවල් අරමුණේ ඒ අරමුණ පිළිබඳව මට ආසාවකුත් නැහැ. ඒ අරමුණ පිළිබඳව මට ද්වේෂිකුත් නැහැ. ඒ අරමුණේ මේ වම දකුණද කියලා පටලවිල්ලකුත් නැහැ. ඒ අරමුණේ පිම්බීම හැකිරීමද කියලා පටලවිල්ලකුත් නැහැ. ආස්වාදයේ නෙමෙයි ප්‍රස්වාදයේද, ප්‍රස්වාදයේ නෙමෙයි ආස්වාදයේද කියලා පටලවිල්ලකුත් නැහැ. අරමුණේ හිත තියෙන නිසා අතීතනාගත දෙකෙත් නැහැ. දැන් මෙතෙක්කල් අල්ලගන්න බැරි අරමුණක් නැත්තම් ආයාස කරපු අරමුණේ දැන් හොඳට හිත පිහිටියයි කියලා නිස්සක්කව දැනගත්තට පස්සේ ඒ චිත්තක්ෂණය තුල ඒ චිත්තක්ෂණ තුල ඔය කියන පළවෙනි ධ්‍යානයේ තියෙන විතක්ක විචාර පිහිටි සුඛ එකග්ගතා හරහා තමයි අර කියන කාමච්ඡන්දාදී නරක පැත්ත නැත්තම් නිවර්ණ අයින් වෙන්නේ. මෙන්න මේක දන්නවනම් මගේ හිත දැන් තියෙන අවල් අරමුණේ ඉතින් ඒක නිසා විස්තරව දන්නවනම් ඒ අරමුණේ සමට කාමච්ඡන්දයක් නැහැ, ව්‍යාපාදයක් නැහැ, තීන මිද්‍යක් නැහැ, උද්දච්ච කුච්චක් නැහැ, විචිකිච්ඡාවක් නැහැ කියලා. එතකොට අර කාමයේ ඇතැල්ලා කාම සංඥාවට ආවා වගේ දැන් මේ කාම සංඥාව ඇතැල්ලා රූපයකට හිත ගිය වෙලාව. මේක හෙලි කරන්න පුළුවන් නම් අපි දවසක පරියන්කයක් ඇතුළත මේ වගේ අවස්ථාවල් 10 15 බුත්තු විඳින්න ඉතපු ගාන කාමයට යනවා. ආයසරක් අරමුණට යනවා. ආය කාමයට යනවා. ආයසරක් අරමුණට යනවා. අනේ එන වෙලාවේ මේ අරමුණට එනවයි කියලා කියන්නේ පුදුමාකාර ඉදිරි ගමනක්. එහෙම නැත්නම් හිතේ විශාල අරසාවක්. ඒක නිසා පිටගිය ගැන කතා කරන්න එපා. මට වින්දට වැඩිය අරමුණට ආව අරමුණ හරියටම කැන්දේ ගල බේරුවා වගේ. කිරිගහට මෝල් ගහින් ඇන්නා වගේ හරියටම කියන්න පුළුවන් නම් මට මේ වෙලාවේ හිත තියෙන්නේ වමේ. දකුණේ නෙවෙයි. සද්දක නෙවෙයි. හිතවිල්ලක නෙවෙයි. වේදනාවක නෙවෙයි. කොහොමද මං කියන්නේ? මට තේනවා විලුඹ පොළවේ දිලා තියෙනවා. එතන මගේ හිත තියෙන්නේ ආස්වාසේ. සද්දක නෙවෙයි. ප්‍රස්වාසේ නෙවෙයි. වේදනාවක නෙවෙයි. හිතවිල්ලක නෙවෙයි. වම දකුණේ නෙවෙයි. කොහොමද දන්නේ? කියලා හරියටම ඒකට අදාළ ප්‍රත්‍යක්ෂණය කරපු අද්දුට ප්‍රත්‍යක්ෂත් එක කියන්න පුළුවන් නම් ඒකෙන් පැහැදිලිවම එනවා ඒ කියවන හරහා නිවර්ණ පහම ප්‍රතික්ෂේප වෙලා තියෙනවා. අසවල් අරමුණට පින් සිද්ධ වෙන්නේ. නමුත් අන්න එක පිළිසිදු කියන්න දන්නේ නැතිකම නිසා අපි කමඨාන් සුද්ධ කිරීමේ කතාව දිගින් දිගට යනවා. ඒකට හේතුව මේ තමන් විසින්ම මේ උපයා ගන්නාලාද මේ රූපයකට වාංගු වෙලා නිවර්ණ අයින් කිරීමේ වටිනකම දන්නේ. ඉතින් මේක කියමනෙන් ලියමනෙන් අර තමන් ළඟා වෙච්ච තැනට ලොකු ගෞරවයක් සිද්ධ වෙනවා. තමන් විසින්ම තමන්ගේ අත්දැකීමට අගය කිරීමක් වෙනවා. ඉතින් ඒක අව탁සීරුවක්මයි හැම වෙලාවෙම තියෙන්නේ. කවුරක්වත් ඒකේ සන්තෝෂෙන් කියන්නේ නැහැ කියනවා මෙච්චර භාවනා කරද්දි නිවර්ණ එනවනේ. මෙච්චර භාවනා කරද්දි සද්ද එනවනේ. මෙච්චර භාවනා කරද්දි හිතවිලි එනවනේ කියලා අර කුණු කන්දලේම තමයි අපි ඉස්සරහින් තියන්නේ. කොයි විලාකාරි පුළුවන් වුණොත් මම මෙන්න මේ අරමුණකට වාංගු වෙලා චිත්තක්ෂණ ඊට වැඩිය එකක් ඊට වැඩිය දෙකක් මට පුළුවන් වුණා හිත පවත්න්න කියලා. එයා අනිවාර්යයෙන්ම අර ප්‍රථම ධානයේ කියන අර්පණ අවස්ථාව නැතත් Taman අර උපයගත්ත දේ තාම අමාරුවෙන් උපයගත්ත දේ ඒක අම්මා අප්පා දීප එකක් නෙවෙයි, පොත් බැලීමෙන් ගත් එකක් නෙවෙයි, සල්ලි වලට කඩේ සප්පිය ගන්න පුළුවන් දේකුත් නෙවෙයි. අනන්ත අප්‍රමාණ වැරදි කරලා මේ උපයගත්ත දේ අගේ කරන්න දන්නේ නැති නිසා
සමාදන් වෙන්න දන්නේ නැති නිසා, එල්බ වාසය කරන්න දන්නේ නැති නිසා අපි අර කොහෙද යන කෙලෙසයක් අරගෙන කොළ ගණන් ලියනවා. පෑන් ඉවර වෙනකන් ලියනවා. මේ කියව නම්මඩිලා කට ගෙවෙනකන් කියවනවා. ඔය පැත්තක දාන්න ඔක්කොම දාලුවේ ගන්න මට ඊයට වැඩිය මට අරමුණේ මෙච්චර ලෙන්න පුළුවන් වුණා. ඒ අරමුණේ මෙන්න මේ ලකුණු තියෙනවා. බොහොම පොඩ්ඩයි ලියන්න ඕන. ලියන්නම දෙන්නේ නැහැ. හොඳ නැතුව නෙවෙයි අර අකුසල් සමාදානෙට පුරුදු වෙච්ච හිතක් තියෙන. මෙච්චර අමාරුවෙන් ලබාගත්ත මේ කුසල් සමාදානෙ දන්නේ නැහැ. ඒ නිසා ඒකේ විහාරයක් ලැබෙන්නේ නැහැ අපට. එහෙම නැත්නම් ඒකේ ලැබුම් පොලක් ලැබෙන්නේ නැහැ අපට. ඒක හැරවුම් ලක්ෂයක් වෙන්නේ නැහැ අපට. මොකද අපි හිතන අයියෝ හිතනම් එනවා තමයි අර මොන්ට මේ ආපු ගමන් යනවනේ. ඒක පිළිබඳ විශ්වාසය නැහැ. මොකද ඒක බොහොම తాවකාලිකව පේන අර කෙලස් ටික පේනවා ලොකුවට. ඒක ඇත්ත. ওই පළවෙනි මට්ටමේදී ඒක ඇත්ත. නමුත් යෝගාවචරය මේ කමටහන් සුද්ධ කළා. එහෙම නැත්නම් මේ සාතනීය විවහාර විදිය ඒකට කියනවා ආර්ය විවහාරය කියලා. විවහාර විදිය දන්නවනම් මට කොච්චර දෝසතුට එන්න පුළුවන් ඊට වැඩිය මෙච්චරක් මට පුළුවන් වුණා. මේක මෙහෙම පුළුවන් වුණා. අරකේ බැරි වුණාට මේකෙන් පුළුවන් වුණයි කියලා අර හැකි සංඥා වැඩෙන එහෙම නැත්නම් වීර්ය ආදී ගුණ වැඩෙන කතාවක් ක්‍රමයක් තියෙනවා. ඒතියෙද්දි මේ කණ බින්දමුයි වැරදිච්චයි ලියන එක අපාගාම. ඒක තමයි සම්පප්පලාප පරුස වචන කේලං හිස් වචන බොරු කියලා කියවෙන ඔය ටික තමයි. ඒ නිසා හරියටම ඉල්ලමක් ගැරුවත් හරියට මණික විතරක් අහුලාගෙන අර කුණු කන්දල් ගැන කතා නොකර ඉන්න පුළුවන්. ලැබිච්ච මණික ගැන. ඉතින් ඒක වෙන්න අර සුද්දෙක් ලියනවා ඒක වෙන්න අඩු ගානේ අනාගාමි වෙන්න ඕනේ කියලා මේ මම කොතනදී ඉන්නේ කියලා දැනගන්න. පළවෙනි මාර්ග ඥානේදී ඔය මේ ධ්‍යාන වගේ වෙයිදි වෙන්නේ නැහැ. ඒක නිකන් යන්තම් හාව හඳ දැක්කා වගේ මොනවදෝ වෙනවා තේරෙනවා ඒක කියා ගන්න බෑ. අමොත හොඳට මතක තියා ගන්න ඕනේ මේ අභිඤ්ඤය කියන වචනේ පාවිච්චි කරන්නේ මේක විශිෂ්ට ඥානෙන් දත යුතුයි. ඒ නිසා තමයි යමක තැනකටපත් උනත් ඒ පත් වෙච්ච තැන පිළිබඳව නිසක භාවය ලබා ගන්න ගොඩක්කල් භාවනා කරනවා. ගොඩක්කල් ඒකම කිය කියා කරගෙන යනකොට තේරෙනවා ඒ දේ ලබන එක වෙන දෙයක්. නමුත් ඒක ප්‍රකාශ කිරීමේ ශක්තිය කියන කීටදී උංගාවක් වෙනස් දෙයක්. ඒ කියන උසාවියක සාධාරණ ඉස්තු උනාට උසාවියේ ඉන්න අයට තේරෙන්නේ නැත්නම් ඒ සාධාරණයේ නඩුකාරයා හොඳ නැහැ. මේක යුක්තිය සාධාරණ යුක්තිය උසාවියට තේරෙන්න නඩුපත දන්න අයට විතරක් තේරෙලා වැඩක් නැහැ. ඉතින් ඒ නඩුකාරයාට තේරුණාට මේක සාධාරණයක් කවදාකවත් තීන්දුවක් දෙන්නේ නැහැ. මුළු උසාවියටම තේරෙනකන් නඩු ඇහෙන්න. එතකොට උසාවියට තේරෙනවා මේ සාධාරණේ වෙන්න ඕනේ එක යුක්තියක් වෙන්න ඕනේ එක සාධාරණ යුක්තියක් වෙන්න ඕනේ නඩුකාරයට නඩු පොත්කාරයන්ට විනිශ්චයන්ට නීතිඥයන්ට විතරනේ කාටවත් තේරෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ භාවනා කර කර යනකොට අපි ලබාවු දේ උපයාගත්ත දේ නැවත නැවතත් වාර්තා කරනවා කුණු කන්දල් පුළුවන් තරම් අයින් කළා. එතකොට දවසක් තේරෙන පටන් අර ගන්නවා මට මෙන්න මේ අරමුණට හේතු වෙලා මේ අරමුණට වාංගු වෙලා මෙන්න මේ කෙලස් නැති තත්ත්ව මට ලැබුණා. ඒකේ වැඩි වෙලා ඉඳින්ද ආ දැන් මං ඉන්නේ කක්කාවෙන් ගොඩ වෙලයි කියලා ටික වෙලාවකට තේරෙන්න පටන් ගන්නවා. ඒකම ලියමින් එව නැත්තම් කියනවා ඒකට අනුග්‍රහ කරමින් ඒක ලැබෙන්න මම මොනවද කරන්න ඕන. ඒක සඳහා මොන නිමිති ගන්න ඕන. හරි ගිය වෙලාවේ තමන්ට ලැබිච්ච යම් පසුබිම් තත්ත්ව තියෙනවනේ. විචල්්‍ය සාධක ඒ විචල්්‍ය සාධක නැවත නැවත සප්පෙලා දෙන්න. දෙමින් අරක වඩමින් වඩලා විතරක් බෑ. ඒක කමටහන් වලට ඇතුල් කිරීමෙන් එහෙම නැත්නම් අපි දේශනා කරනවා කියලා කියනවා. දේශනා කිරීමේ තහවුරු කරගන්න. අන්නේ තහවුරු කිරීමේ කලාව සහ එතෙන්ද යෑමේ කලාව දෙකක්. තමන් හිතන්නේ අනේක වෙන එකක්. නමුත් ඒ කිය තත්වය නිශ්ශක කරලා නිවැරදිව ප්‍රකාශ කරනවා කියන එක හැමෝටම නෑ. උදාහරණයක් වශයෙන් කිව්වොත් ඒ සරුවචනාංශික පළවෙනි ධම්මචක්කපවත්තන සූත්‍රය ඉවර වෙනකොටම කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ යංකිච්ච සමුදියේ ධම්ම සම්බන්තන් නිරෝධ ධම්මන් කියලා තමන් වහන්සේ මේක තීරුම් ගත්ත බව ප්‍රකාශ කරා. නමුත් එක්කෙනෙකුටවත් බණ කියලා නැහැ ඊට පස්සේ. අවුරුදු 120ක් ජීවත් වෙලා තියෙනවා.
කිසිම කෙනෙකුට කියලා දෙන්න දන්නේ නැහැ. මජිට පස්සේ උංගක් පස්සේ ආපු සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ දැන් මේ සූත්‍රෙසත් කතුරු වෙලා තියෙන උන්වහන්සේ පොඩි දෙයක් දැනගත්තා ඒක කාට හරි කියලා දීම. ඒක නිර්වල ප්‍රකාශ කිරීමේ ශක්තිය අතින් පුදුම හැකියාවක් තිබිලා තියෙනවා. ඒ පුන්නමන්තානි සූත්‍ර කියන මේ සිව්පිලිසිම්බයාපත් මහරතනාසි දකින්නට දුවන කියලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ මෙන්න මේ ස්තුතියක් දීලා තියෙනවා. අනේ මටත් දැනගන්න ඕනේ මොකද උන්වහන්සේ අර තමන්ගේ සාසනය විතරක් නෙමෙයි. තව කෙනෙකුට කියමනෙත් වටිනාකම සඳහන් වෙලා තියෙනවා. ඒක තමයි ඇත්තටම කියනවනම් අපිට බෞද්ධයන් වශයෙන් හොඳට තේරුම් ගන්න පුළුවන් දේ. පසේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් තා සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් අතර වෙනසක් තියෙනනේ. පසේ බුදුරජාණන් මේ ඔක්කොම ලබන කොහොමඩක්ක කියන්න දන්නේ නැහැ. ඒක නිකන් පහනක් පත්තු කරලා බුසලකින් වහලා තිබ්බා වගේ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළමක් පහනක් හදලා උඩ තැනක තිබ්බා වගේ දිව් දිසා දස දිසා එලි පහළ වෙනවා. ඉතින් අන්නේ ප්‍රකාශ ශක්තිය තමයි මේ IT ටෙක්නොලොජි කියලා කියන්නේ. IT ටෙක්නොලොජි එකේ තියෙන්නේ පුළු පුළුවන් විදිහට මේක අරගෙන ඒක සංනිවේදනයට සම්බන්ධ කරගන්න. හැබැයි එකෙන් ගන්නෙ කක්ක තමයි සංනිවේදනය කරන්නේ. ලෝකෙ දින කක්ක තමයි සංනිවේදනය කරන්නේ. බුදු දඥානයි කවදාවත් කිසිම වෙලාවක එහෙම තව කෙනෙක් කුප්පන අවුස්සන දෙයකට නෙමෙයි මේ යන්න හදාගන්න. ඉතින් ඒක මම මේ කියන්න දන්නේ Taman හිතන්නේ ගියාට වැඩක් නැහැ. ගිය බව Tamanට වැටහෙන්න ඕනේ. ඒක තව කෙනෙකුට ප්‍රකාශ ශක්තියක් තියෙනවා. ඒක පුදුම දෙයක්. ඒ නිසා යම් වෙලාවක මගේ හිත මෙන්න මේ විදිහට මේ අරමුණට පිහිට වෙලා කාමචන්දාදී නීවරණ වලින් තොරව මට යන්තම් වතුරේ ගිලිච්ච මනසෙන් අහය විතරක් උසගත්තා වගේ මුළු ඇඟම ඉතිලා නැහැ. මෙන්න මෙහෙම තිබුණා කියලා කියා ගන්න පුළුවන් නම් එතකොට යාට අර පළවෙනි ධ්‍යානය කියන එහෙම නැත්නම් අපි කොත් උපචාර සමාධිය හෝ එහෙම නැත්නම් ධ්‍යාන සමවදීන අර්පණ සමාධියකෝ ආනිසංස නැත්නම් එතන වාසියක් එතන බුද්ධියක් ලැබෙනවා. එමතු විදිහට ගිහිල්ලා ඒක දන්නේ නැත්නම් එහෙම නැත්නම් ඒක වෙන් කරලා කියන්න බැරි නම් ඒ බුද්ධිය නැති වෙනවා. ඒකට වාසස්ථානයක් කරගන්න බැරි වෙනවා. ඉතින් ඒ නිසා කරන්න කියනවා ඒකම ලක්ෂ කෝටි වාරයක් කරමින් නැවත නැවත කියමින් ඒකට තීරුම් කරලා දෙන්න හදන්න නැතුව එයා දැන් මේක හරි කියලා ඊගාවෙකට පැන්නට ඊගාවෙකේදී අරකස් චින්තනයක් විතරද නැත්නම් සංකල්පයක් විතරද දැන් ආයෙ උඩට ගිහින් ඒක සංකල්පයක් විතරද කියලා කාටවත් බේරලා ගන්න බැරි වෙනවා. ඒ නිසා පළවෙනි එක තහවුරු කරගන්න. ඒකට කියනවා ඒක වශී කරගන්නේ කියලා. ඒ වශී කර ගැනීම සඳහා අර්ථකථනය දෙන්න නැත්නම් ඒ ප්‍රයෝජනේ තමයි මේ පළවෙනි ධ්‍යාන ලැබෙන ඉතාම අමාරු දෙයක් නෙමේ. නීවරණ නැවෙනකොට හිත ඒක අරමුණු තියාගත්තා. මේකෙත් ආදීනව තියෙනවා. මේකෙත් disadvantages තියෙනවා. ඒ සබ් කරලා මෙච්චර අමාරු වෙලා ලබා ගත්ත එකෙත් ඒත් මේක අවසාන ඵලය නෙවෙයි. මේකෙ මෙන්න මේ ආදීනව තියෙනවා කියලා තේරෙන කම්ම කෙරුවොත් විතරක් යාර ගන්න පුළුවන්. මේ ධ්‍යානයේ පිළිබඳව එයාට පරිචයක් තියෙනවා, අත්දැකීමක් තියෙනවා, වශීභාවයක් තියෙනවායි. ඉතින් ඒ නිසා මේ පාවොක්සයිඩ් වගේ සමත භාවනා ගැන උගන්වන ස්වාමීන් වහන්සේලා කියනවා මේක උපේන එක නෙවෙයි ප්‍රශ්නේ. කොහොඳටම වශී කරගෙන ඒකේ ආදීනව දැනගන්න තාක්කල් දිග්ගට මේකම ගත කරන්න ඕනේ. එතකොට යාට තේරෙන පටන් අර ගන්නවා මේ ධානයට සමවදිනකොට නම් බැඳපු අලුත වගේ එන්න ජොලි. පහුපහුව වෙනකොට ඕන වැඩේ කොහොකොහො ඒකනේ එනවා. 35 40 50 යනකොට ආයෙත් අරමුණ වලට පයින්නවා. ආයෙත් ධානයට එනවා. ඉතින් එතකොට යාට ෂුවර් නැති වෙනවා. ඇත්තට මේ ධානයේද දැන් ඉන්නේ නැත්තම් මේ එලිපත් ඉන්න බලලා වගේ එහාට මෙහාට වෙනවද කියලා අර කාලය ගත වෙනකොට මහසී සයිඩෝ ස්වාමීන් වහන්සේ කියනවා අඩුම ධ්‍යාන ශක්තිය තියෙන එකරණ විනාඩි 45ක විතර කාලයක් හම්බ වෙනවා. නිකන් චීස් කැල්ලක් වගේ ඒක ඉඳ පුළුවන්. ඉන් එහාට ඊට පිටපයින් සාමාන්‍ය මධ්‍යස්ථයක් තියෙන එකනොට පැයකමාරක් විතර ඉන්න පුළුවන්. ඊට පස්සේ මේක දිය වෙලා යනවා. තව සමහරවිට විශිෂ්ටම සමාධි භාවනා පිළිබඳ දක්ෂයත් පැය 3 පන්නලා ඉන්න කිසිම කරදරයක් නැහැ. ඒක හරියට බුලට් ප්‍රූෆ් කාමරයක් ඇතුළේලා ඉන්නවා වගේ. ඉතින් ඒක එක එකනයි වෙනස් වෙනවා. පටන් ගන්න වෙලාව හැටියට, කාලය හැටියට වෙනස් වෙනවා. කරලා මේ කොච්චර හිටියත් පැය 3ක් ඉන්න පුළුවන් කෙනා වුණත්, කාමරයක් හිටියා වුණත්, පැය 9 ඉවර වෙනකොට මේකේ ආදීනව තේරෙනවා.
ඒ ආදීනව තමයි මේ විතක්ක ਵਿਚාර දෙක මෙතෙක් කල අරමුණට අදපු හිත දැන් නන්නත්තර වෙන්න පටන් ගන්නවා. එයි කීක තැන් වලට ගෙනියනවා. සද්ද තිබුණේ වා මෙතෙක් කල ගණන් ගත්තේ නැහැ. දැන් ඒ වගේ දිග පල්ල හොයනවා. ඒ වගේ අලගිය මුලගිය හොයනවා. වේදනාව ගැන හොයනවා. හොයලිවලා අර අරමුණ පැත්තක දාලා. මේවත් එක්ක තන්ත්‍ර ගොතන්න පටන් ගන්නවා. දැන් තේරෙනවා ඒ ධානාංග පහක් ඉපොයුවාට ඒකෙන් මේ විතක්ක ਵਿਚාර දෙක තමයි නෝටි වෙන්න හදාන්නේ නන්නත්තර වෙන්න හදාන්නේ. ඒක තේරුම් අරගෙන අර්ථේ තේරුම් අරගෙන ඊගාවට මේ විතක්ක ਵਿਚාර දෙක නැති සුඛ පීති සුඛ ඒකාග්‍රතාව කියන මේ ප්‍රණීතංග වලින් පමනක් යුක්ත වූ දෙවෙනි ධ්‍යානෙට යඬ ගැම්ම ගන්නේ අදිෂ්ඨාණයෙන් පමනක් නෙවෙයි මේ විතක්ක ਵਿਚාර වල තියෙන ආදීනව සලකලා. ඒක හොඳට වශී කරලා. එතකොට තේරෙන පටන් අරගෙන දෙවෙනි ධ්‍යානෙට ගියාම අරමුණේ හිත හිටින්නේ ප්‍රයත්න නොකර. අපි කියන අනායාසෙන් කිය. අපි කියන ඉබේම අරමුණේ හිත හිටිනවා. මෙනෙහි කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඉතින් එතෙන්ද ගියාට පස්සේ යම් වෙලාවක අපි ධ්‍යාන කතාවෙන් හෝ එහෙම නැත්නම් භාවනා කරනකොට විපස්සනා වශයෙන් හරි අරමුණේ ටික වෙලාවක් ඉඳලා දැන් ඒක මෙනෙහි කරන්න නැතුව යන්න පුළුවන් මට්ටමට අවිල්ල තියෙන වෙලාවක ඒ යෝගාවචරයක මෙනෙහි කරන්න පටන් අරගත්තොත් ප්‍රමාණි දන්නේ නැතුව එතකොට ආය කැලත් වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා ඒකට හරියට වෙලාවට එනකම් මෙනෙහි කරමින් ඉඳලා දැන් ඉතින් අරමුණ දැපෙන දමා ගත්තා. දැන් මෙනෙහි කරන්න ඕනේ නෑ කියන එක කොතනදිද ඒක වෙන්නේ කියලා තේරුම් ගන්නවා කියන එක එච්චරම ලේසි නෑ. ඒකට මම එදා දුන්න උපමාව තමයි වාහනයක් අරගෙන යනකොට දැන් ෆස්ට් එකේ ගිය ඇති දැන් සෙකන්ඩ් එකට දාන්න ඕනේ කියලා එන්ජින් එකේ සද්දෙන් අල්ල ගන්න ඕනේ ඩ්‍රයිවර්. එහෙම නැති වුණොත් ආගිරි ගාගෙන තමයි වාහනේ දුවන්නේ. ඉතින් ඒ නිසා අන්නේ ඒක දන්නවනම් එයා අර පළවෙනි ධ්‍යානයේ අදිනවත් දන්නවා. දෙවෙනි ධ්‍යානයේට දැන් ගියයි කියලා වෙනසකුත් තේරෙනවා. අන්නේ ඒ දේවල් මේ ආයාස කරමින් උපයපු දේ අනායාසයෙන් ලබා ගන්න පුළුවන් තත්වය විස්තර වෙනවනම් භාවනා කමටහනේ එහෙම නැත්නම් භාවනා වார்த்தාවේ ඒතර තේිනවා මෙයා මේ දවල් යන ගමනක් මේ යන්නේ රෑ අන්ධකාරය යන ගමනක් නෙවෙයි. එහෙම නැත්නම් මගේ හිත අනායසයෙන් යන්න ඕන කියලා අදිස්ථාන කරගත්තේ වන්නේ. කොච්චර කෙරුවත් අයන්නේ ඉඳලම තමයි යන්නේ. ඉතින් සමහරෙක් ඉන්නවා හොඳට මේ උපනිෂේ සම්පatti තියෙන කෙනෙක් පටන් ගන්න වෙලාවෙ ඉඳලම මෙනේ කරන්න ඕනේ නැහැ. නිකම්ම අරමුණ මේ සමීප වෙලා පේන ගතියක් තියෙනවා. අර කෙල්ල යාළු කරගන්න කාලේ නෙමෙයි දැන් ඇඟිලි ටක් ගන්නකොට කෙල්ලට වරින් කියනකොට එනවා. ඉස්සර වගේ චොක්ලට් දෙන්න ඕනේ නැහැ, ලේන්සු දෙන්න ඕනේ නැහැ, මොකක්වත් නැහැ දැන්. දැන් දන්න කෙල්ලෙක් වාගේ. ඉතින් ඕක කියන්නේ ගියාම පාවොක්සයිඩෝ කියනවා. ඉතින් මේ මන් දන්නේ නැහැ මේ කෙල්ලෙක් යාළු කරගන්න හැටි දන්නේ නැද්ද කියලා. ඒක කියන්නේ මේ කර්මස්ථානචාරිවරුන්ට කියලා දෙනකොට. පොඩි කට්ටියට එහෙම කියලා දෙන්නේ නැහැ. කොහොම নানা ආකාර අරමුණු තියෙද්දී මූල කර්මස්ථානයේ විතරක් යාළු කරගන්නවා කියන එක මේ කිල්ල ලක්ෂයක් දැක්කට ඕනම කෙනෙකුට එක කෙල්ලෙකුට හිතෙන්නේ. ඒ කර්මානුරූප වෙන එකක් අපි හිතනවා මේ වෙන වෙන වශීගුරුකම් අර ගියාම ගාස්තු ගේවීම කරනවා කියලා නෑ. පුළුවන් නම් යාළු නොවී හිටපල්ලා. අන්න මම දෙන අභියෝගය. දැන් හැබැයි මේ කතාවට ගන්න යාළු වෙන ඇති. කොහොම නමුත් ඒක effortlessly ඒ ඇහැදෙන වෙලාවෙ එනකන් එතන ගියාට පස්සේ ආය චොක්ලට් වලට වීදම් කරන්න ඕනේ නැහැ කියලා තේරුම් ගන්නවා කියන එක තමයි. ඊටි දෙන්න ගටන් ගත්තොත් ඉතින් කෙල්ල ටිකක් හිතා ගන්නවා මේක නෝන්ජලයි කියලා. ඉතින් ඊටෙන් ඩාඩු පස්සේ ඉවරයි. අන්න ඒ වගේ මේ වාසිය මේ අරමුණත් එක්ක වැඩි හුරතලයක් නැතු අරමුණ නතු වෙන තැනක් එනවා. ඒක බයිසිකලයක් පදින උටත් තේරෙනවා. බැලන්ස් එක ආවයි කිය. ආවට පස්සේ පුළුවන් තනිය අතින් ගිරියන්. නැත්නම් අත් දෙකම තරලා යන්න පුළුවන්. ආන්නේ වගේ යනකොට පුදුම ප්‍රීතියක් එනවා. හැබැයි මේ ප්‍රීතිය මම ඊයේත් කියන්න උත්සාහ කරේ ඒකේ යෝගාවචරය දැනගන්න ඕනේ. මයි ළඟ දැන් කාම නෙවෙයි තියෙන්නේ. කාම සංඥාවක් නෙවෙයි. දැන් රූපේ තියෙන්නේ. හැබැයි ඒක ඉබේ අනායාසයෙන් චිත්ත වෙන තැනට ගියාට පස්සේ කර ප්‍රීති විය යුතුයි. උංගදෙනේ ප්‍රීති වෙනවෙනකොට අයියෙ මෙනේ කරන්න පටන් ගන්නවා මේ නැති උනායි කියලා අරමුණ.
ආස්වාස් ප්‍රසාර දෙකේ වෙනසක් නැතිවලා තුනී වුණාට පස්සේ එයා හිතන්නේ වැරදිලයි කියලා හයියෙන් මෙනෙහි කරන්න පටන් ගන්නවා. ඉතින් එතකොට ප්‍රීතියක් එන්නේ නැහැ. එතකොට වෙන්නේ අර නිින්දයාගෙන ඉන බබාට තට්ටු කරලා අහන ඔයා නිදිද කියලා. ඔයා නිදා ගන්නකොට මට කියලා බුදියා ගන්න බැහැ. මම නැලවිලි කපි කියන්නම්. ඔයාට නිින්ද ගියාම මට කියන්න කියනවා වගේ. ඒක දැනගන්න එපා. දැන් මේ බබා නිින්ද ගන්නවයි කියලා. අන්න ඒ වෙලාවේදී නැවත නැවත බහුරුකගා මෙනෙහි කරන කට්ටිය මම හරියට දැක්කෝයි පණ්ඩිතාරාමයට ගියාම ඒ දින උපදේශ හැම් විලාම කියන්නේ මොන එකටත් කියනවා මෙනෙහි කරන්න මෙනෙහි කරන්න මෙනෙහි කරන්න මෙනෙහි කරන්න කියලා. නෑ මෙනෙහි කිරීම එක තැනක් තියෙනවා. එච්චරයි මෙනෙහි කරන්න ඕන. ඊට පස්සේ අර මොන අනායාසයෙන් වගේ නතු වෙන ගතියක් එනවා. අන්නේ දේ දැක්කනම් එයාට තේරුම් ගන්න පුළුවන්. දැන් ඉතින් මේ මෙනෙහි කිරීමේ ක්‍රමයේ මේ අවස්ථාවේ හොඳට මම දක්ෂ වෙලා තියෙනවා. අවශ්‍යතාවයක් නැත්නම් මෙනෙහි කරන්න ඕනේ. අර මොන දිහා බලාගෙන ඉන්නකොට ඒ අරමුණ යම් ප්‍රමාණයකට assume වීමකුත් අනායාසයෙන් සිද්ධ වීමකුත් ඒ වගේම අරමුණට සෑහෙන ප්‍රමාණයකට සමීප වීමකුත් අනුව තමයි මෙනෙහි කිරීම අවශ්‍යතාවය නැති වෙන්නේ. ඒක දියුවාතරය ඒක තේරුම් අරගන්න වෙන්නේ ලක්ෂ වාරයක් කරලා. ඊට පස්සේ ඒක එහෙමම මේ ගිවං කිරීම assume වීම දිගටම බලාන යන්න මේක මේ තවත් වාසස්ථානයක් මම බහු කරා. දැන් දිගටම ගෙවන් කිරීම දිගටම සියුම් වීම දිගේ බලන ඉන්නකොට ඒක නිකන් සාමාන්‍ය භාෂාවෙන් කියන්න පුළුවන් වෙන්නේ ප්‍රස්වාසයේ නිම වෙන හැටිද පේන්න පටන් අරගන්නවා. පිම්බීම හැකිලිමේ හැකිලිම නිම වෙන හැටි පේන්න පටන් ගන්නවා. මේ බලබල හිටපු අරමුණේ ගෙවන් වීම ඉස්සර මේක අරමුණ කැඩීමක් සතිය කැඩීමක් සමාධිය කැඩීමක් කියකිය ඉන්න එකනට තේරෙනවා. ඒ කැඩීමක්ම නෙවෙයි උන්ත සතියකින් හොඳ සමාධියකින් මේ Tamanට මෙතෙන්ට යනකම් අත දුන්න උර දුන්න අරමුණම ගෙවි යෑම බැලීම පුදුමාකාර සාන්තිදායකයි. හැබැයි පෙර පින් කරපු කෙනාට තමයි අනිත්‍ය කණාඩික බය හිතෙන ගැටියක් එනවා. අනිත්‍ය රෝහිත හිතන අපරාධි දැන් මේ කංගී ගහගෙන යනකොට ඉල්ලෙන්න වෙලක් නැතුව ගියා වගේ. ඉතිහාසර දෙවෙනි ධ්‍යානදී ලැබෙන ප්‍රීතිය වගේ මෙතනදී මේ අරමුණ ගෙවන් කිරීම දිහා බලලා ඒකෙන් සුඛයක් උපදනවයි කියන එක එක ශිල්පයක් ඒක. ඒකයි දැනගෙන යන්න කියලා කියන්නේ. ඒකයි ලෑස්තිලා යන්න කියලා කියන්නේ. ඒකයි සුතම ඥානෙ තියෙන්න ඕනේ කියලා කියන්නේ. සමහර වෙලාවට ඒක හිතෙනවා හරි දැන් අරමුණ ඉබේම සිද්ධ වෙනවා. මේ අරමුණේ ගෙවන් වෙන පැත්ත, ක්ෂය වෙන පැත්ත නැත්නම් අරමුණ සියුම් වෙන පැත්ත දැකලා මේ සියුම් වීම කියන්නේ ආනපානේ මේ හුස්ම නැතිවීමක්වත් සතිය නැතිවීමක්වත් සමාධිය නැතිවීමක්වත් නෙවෙයි. ඒකේ වෙනදා නොදැක්ක තවත් එක පැත්තක් පේනවා. ඒකට හොඳට දේශ බලාගෙන ඉන්න ඕනේ මෙනෙහි කිරීමකින් අත්තරෝ. එතකොට හොඳ ලස්සන දෙයක් ගෙවෙන. ඊට පස්සේ ආය ආස්වාසය කියලා ආය ප්‍රසවාසය ගෙවෙන. ඒක අරිටිට වෙඩි වැල්තරය. ආය ආස්වාසය කියලා ආය ප්‍රසවාසය ගෙවෙන. ඊට සතිපස්සලේ අපි අර මේකට තට්ටු කරලා ඉවරෙන් යන අහගෙන ඉඳී කියන. ඉතින් කෑ ගහන දඟලනකොට කරන්න බෑ. ඊට පස්සේ කියන ඕම් බෑ. ඔක්කොම නතර වෙන්න ඕන ආයතරත් තට්ටු කරනවා. ඉවරෙන් යන බලන්න. බුදුමාකාර සතියක් ඒ. ඒ ළමයි නිකන් හරියට ජප මන්ත්‍රයක් මෙතුරුවා වගේ එහෙම ගල් වෙනවා. ඒක දැන් බලන්නේ සද්ද නෙවෙයි අහන්නේ. ඇතිවීමත් නෙවෙයි අහන්නේ. සද්ද කිවි. ඉතින් ඒක මේ ගැන කතා කරනකොට අටුවාචාර්ය වහන්සේ සඳහන් කරනවා විශේෂයෙන්ම විසුද්ධි මාර්ගයේ සඳහන් තියෙනවා ඔය තුන්වෙනි පාරජිකාව සම්බන්ධව ලියලා තියෙන වාක්‍යෙත් ඒකම තියෙනවා දෙකම කරලා තියෙන එකම අටුවාචාන් වහන්සේ ගාන්ටාරයකට ගැහුවාම ඒ සද්ද නිම වෙන හැටි බලනවා වගේ තමයි ආනාපාන සති භාවනා පමනක් අරමුණ ගෙවන් වෙන්න ගෙවන් වෙන්න සමාධිය වැඩි වෙනවා කියන අරමුණ ගෙවන් වෙන්න ගෙවන් වෙන්න සතිය වැඩි වෙනවා අරමුණ ගෙවන් වෙන්න ගෙවන් වෙන්න ඊට වැඩිය සුඛ එළවෙන සුරු පහසු කරවන තැනකට යනවා. ඉතින් ඒක යෝගාවචරයට හිතවදින්නේ නැත්තේ ඒක යෝගාවචරයට රස විඳින්න බැරි මේ එකතු කරන්න පුරුදු වෙච්ච ජීවිතයක් න අපිට තියෙන. හැම දෙයක්ම රස කරන ජීවිතයක් තියෙන. ඉතින් ඒකෙදි මේ අතට වැලි ටිකක් අරිනකොට වැලි ටික සූරා බහිනවා නම් ඇඟිලි අස්සෙන් අපිට හිතෙන්නේ කොහොම හරි කරලා මිරි කරලා වැලි ටික අල්ල ගන්න ඕනේ කියලානේ. මේ ගෙවන් වීමේ රසය ඒකේ තියෙන සුඛය තේරුම් අරගන්නේ නැහැ අපි. ඒක අපි දකින්නේ අභාග්‍ය සම්පන්න දෙයක් විදියට.
ඒක අපි දකින්නේ අරියාදුවක් විදියට. ඒක අපි දකින්නේ මගේ දුර්ලකමක් විදියට. කොහොම හරි වලිගෙන් හරි කමන්නේ අල්ල ගන්න හදාගන්න. නැන්තර ගෙවන් වෙන හැටි යන හැටි දිහා බලන්න ගියාම ඔය තීරණ පටන් ගන්නවා පුදුමාකාර සුඛයක් තියෙනවා. මොකද ඊට පස්සේ දැන් කල යුත්තක් නැහැ. සිද්ධිය සිද්ධ වෙනවා. මට තියෙන ඇහක් පිට ඇහක් තියන ගෙවෙන හැටි බලන්න. ඉnde ඉර පායනකොට තරු ගෙවෙනවා. හොඳට බලන්න තරුව ගෙවෙන හැටි. අන්නේ කලාව දැනගත්තට පස්සේ තේරෙනවා අපේ ඉඳුරංගේ අති ප්‍රනීත මට්ටම් වලට ඉතාම ගැඹුරු මට්ටම් වලට යන්න නම් ඒක ගෙවෙද්දි එහෙම කරන්නේ නැතුව ඒකටම හිත යොදාගෙන ඇසිපිල්ලම් ගන්න තුව බලනින්නකොට ඒ අර තිබුණු අත්දැකීම දිගේම ඒක මායා කරන මට්ටමට ආවත් දන්නවා මේ තිබුණ එක ගෙවෙමින් තියනවා කියලා. යන් නිදර්ශනයක් විදියට ඇහැතින් ඈතට යන අතෙන්තරද්ය බලන්න. ගිහිල්ලා අන්තිමට අල්ල ගන්න බැරි වෙන වලාකුලක් අතින් යනවා ගහක් අතින් යනවා ඊට පස්සේ නැති වෙනවා වගේ. මොකද නැති වෙලා නෙමෙයි තියෙන්නේ අපිට ඇහැ හුරු නැහැ. ඒ වගේ ගෙවෙන දේක් දිහා බලලා. ඉතින් ඒක දිහා බලන්න වෙන්නේ ඇහි අර නාභිගත කිරීමේ ශක්තිය එන්නේ වැඩි වෙනවා. ඉතින් ඒ හරහා තමයි ඒ අරමුණ ඉතාම සියුම් මට්ටමට යාගෙන එනකොට පුදුම සුඛයක් තීරණ පටන් ගන්න උත්සාහ කරන්න ඕනෙත් නෑ අරමුණ ගෙවෙනවා. මේ මට්ටමේ ඉඳලා දැන් මේක නැති මට්ටමට යන එක තමයි චතුත් අධ්‍යාන කියලා සාමාන්‍යයෙන් ගුරු උපදේශවල කියන්නේ. අරමුණ මෙහෙ කරන්ඩ සියුම් වේගන යනකොට සතිය වැඩි කරන්ඩ නැත්නම් අවධානය වැඩි කරන්ඩ කාර්දරයක් හැබැයික් කියලා හිතන්න එපා. එහෙම නැත්නම් අරියාදුවක් කියලා හිතන්න එපා. ඒ ගෙවෙද්දි තමන්ගේ එකලස කඩා ගන්න තෝගියොත් වෙලාවක් එනවා සුකස්සච පහනා දුක්කසච පහනා පුබ්බේව සෝමනස දෝමනසං අත්තකම ඔක්කොම දැනගෙන ඉන්නේ දැන් අර තිබුණ දුකයක් නැහැ දුක කලින්ම නැති කරලා මනසේ දෝමනස සෝමනස නැහැ අනේ මට මේ තිබුණ දෙ නැති වුණා නේද මේ නැති වෙන්නේ සතියද මේ නැති වෙන්නේ සමාධියද කියන අර ගෙවන් කිරීම නිසා වෙනදාර පොපි වතුර ගන්න ගෑවෙන ගතිය නැහැ ගෙවෙන විදිහ බලන්න. එතකොට අදුක්කමං අසුකං උපෙක්ඛ කෝසති සමාධි පාරිශුද්ධි. අර තේරෙන පටන් ගන්නවා මේ අරමුණ නැති වෙන්න සති සමා සම්පජඤ්ඤයක් පාරිශුද්ධියක් එනවා උපේක්ෂාවෙන්. මේ සමා ඇති කරගත්ත සතිය හරියට පොළවේ දිගේ ගිහිල්ලා ආසයන්තරාව පොළවෙන් උඩට ඉස්සුවා වගේ අරමුණ නැහැ සතිය තියෙනවා. එතකොට මේ සතිය අරමුණ ගෙවන් කිරීම පිළිබඳව පුදුම උපේක්ෂාවකින් කරගෙන යන්නේ. ඉතින් ඒක සාමාන්‍යයෙන් අර කාමයේ අයින් කරන්න රූපය අල්ලන වෙලාවේ හිතන්නවත් බෑ එහෙම එකක්. කාමේ සහ කාම සංඥාව අයින් කරන්න අපි රූපේ අරමුණු කරන රූපේ බොහොම ගොරෝසුට තියෙනවා අපිට අල්ල ගන්න දෙයක් තියෙනවා. දැන් ඒ ඔක්කොම කාමේ සහ කාම සංඥාවත් නැතුව තියෙදි මේ රූපයේ මේ ක්‍රමික විපරිණාමය දැකලා ඒක ගෙවන් වෙනකම්ම යනවා කියලා කියන්නේ ඒ චතුත ධ්‍යාන මට්ටම මේ රූප ලෝකය පිළිබඳ විශිෂ්ට ඥානය ඕක තමයි. මේ රූප ලෝකය අපිට යම් පදනමක් දුන්නට ඒ රූප ලෝකේ නැත්තම් ඊට වැඩි හොඳ තැනක් තියෙනවා. එහෙම නැත්තම් මේ ආමිෂයේ අපිට සුඛේ දුන්නට නැත්නම් අපි කියන මේ සුඛ උපභෝගී දේවල් එහෙම නැත්නම් භෞතික සම්පත්ති ආමිෂයේ සුඛේ දුන්නට ආමිෂේ නැති තැන ලැබෙන නිර්ආමිෂ සුඛය මොනම තාලෙන්වත් ආමිෂත් එක්ක සම්තන්දනය කරන්න බෑ. ඒක කිසිම විශේෂක ලෝකේ උගන්වන්නේ නැහැ. හැම විශේෂකම උගන්වන්නේ ආමිෂ වැඩි කරන්. භෞතික සම්පatti වැඩි කරන්. සූපව උපභෝග පරිභෝග වස්තු වැඩි කරන්. වැඩි කරමින් යනවා මිසක් අයක නැතුව සුඛ උපභෝග වස්තු නැතුව එහෙනම් තමයි විඥානයේ ඉන්ද්‍රිය බද්ධ නොවි පිටලෙල්ලෙන් ඇතුළට ගිහිල්ලා මේ ඉඳුරංගෙන් එකෙක්ගෙන්වත් වැඩ ගන්නෑ. එතකොට මේක හෙන ගෙඩිය වගේ හරියට මේ ඇඟිලි පහෙන් එක එකකින් අල්ලනවා විනෝඩ වල්ලු කරෙන් ඇල්ලුවා වගේ ගෙඩිය පිටිම අහුවෙන පටන් ගන්නවා. ඒක අර පිට නන්නත්තර වෙලා තියෙන විඥානේ ඇතුලෙන් ඇතුලට යනකොට එක තැනක් එනවා. මේ ඉඳුරන් හා සම්බන්ධ නැහැ. ඉඳුරන්ට අදාළ බාහිර ආයතනත් එක්ක සම්බන්ධ නැහැ. මේ පුදුම පිරිච්ච ගතියක් එනවා. ඉතින් ඒක කියනවා රූප ලෝකේ එහෙම නැත්නම් මේ ඉන්ද්‍රිය බද්ධ ඥානේ විශිෂ්ට තත්ත්වයක් කියලා. ඒක විද්‍යාවට මං හිතන්නේ කපට තේරුම් ගන්න පුළුවන් වෙයි.
මොකද විද්‍යාව තන්නේ කරම ඉන්ද්‍රිය බද්ධ ඥානයක්. ඒක මේ ද්‍රව්‍ය වලින් සැප වෙන දෙයක්. ඒ නිසා ඒකට ආගමනුරූප චින්තනයේ වස. අද මේ චින්තනයේ ගිය අපේ අවුරුදු 200කට වැඩි ඇවිල්ලා තියෙනවා දැන්. භෞතික විද්‍යාව කියලා මේකට කියන්නේ. වස්තු වලමයි සැප තියෙන්නේ. ඉතින් ඒ නිසා කාමරට කාමරා ගන්නවා, කා කොටා වැටෙනවා. ඒ වස්තු නැති තැනක මෙහෙම සැපයක් තියෙනවා කියලා කවුරු හරි කිව්වොත් කියනවා අපෝ ඌව මේ මැජික් කතා. ඔක කරන්න බැරි දේවල්. ඌව ඕනේ නෑ මේ අස්පනා අපිට මේ තියෙන දේ මොනවද කතා කරන්නේ. ඌව ගණ්ඩ බැරි කට්ටිය තමයි ඔහොමම කතා කරන්නේ කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ ද්වේතානුපස්සන සූත්‍රයේ කියනවා යම් කිසි හොඳටම මේ භෞතික විද්‍යාව දන්න කෙනෙක් ඇවිල්ලා මේ වස්තුවේ මේ භෞතික දේ මේ තැප තියෙනවායි කියලා කොච්චර කියන්න ගියත් ආර්යනාංශයට පේන්නේ කිසිම තැපක් නෑවා. ආර්යනාංශ කෙනෙක් ඇවිල්ලා කිව්වොත් එමේ භෞතික සම්පatti නැති තැන සැපක් තියෙනවා කියලා. අර විද්‍යාඥාන කොහොමද ඔය එහෙම වෙන්නේ තියෙනවනම් පේන්නේ නෝ කපටත්. කද්දාවත් පිළිගන්නේ නැහැ. ආර්ය ලෝකයේ තියෙන සැපේ පෘථජන කවදාකවත් පිළිගන්නේ නැහැ. පෘථජන ලෝකයේ තියෙන මේ කක්කාව ආර්යනාංශල පිළිගන්නේත් නැහැ. ඒ නිසා මේක උඩ යට යටිකුරු වෙච්ච තැනක් තියෙනවා. ඒ යටිකුරු වීමේ රූප ලෝකයේ සම්බන්ධ කතා විතරයි මේ කියලා දෙන්නේ. ඒ කියන්නේ අපිට අල්ලන්න පුළුවන් ත්‍රිමාන රූපයක්, කොන්ක්‍රීට් රූපයක්, ඝන බහල රූපයක් අරගෙන ඒක ගෙවම් කරමින් ගෙවම් කරමින් යනකොට අපිට ඒකේ ආධාරයෙන් රූපයකට නතු වීමේ හේතු වීමේ ආධාරයෙන් කාමෙන් කාම සංඥාවෙන් අයින් කරන්න පුළුවන්. ඊට පස්සේ මේ කාමයේ සහ කාම සංඥාව අයින් කරන්න හේතු වෙච්ච මේ රූපයත් අයින් කරලා යනකොට නැත්නම් රූපයත් කිවෙන කම්ම කරගෙන යනකොට ඒ යෝගාවචරය වැටෙන්නේ කිසිම ඝර්ෂණයක් නැති අවකාශයකට වැටෙනවා වගේ වෙනවා. ඉතින් ඒක පාළුව තනිකම කියලා තමයි තේරෙන්නේ. දන්නේ නැති කෙනෙකුට තේරෙන්නේ යමක් තිබිලා නැති උනායි කිය. Something is better than nothing කියන කට්ටියට මේ nothing එක පේන්නේ something එකේ අභාවයට. එතන සම්තිං එක හොයන. මේ පුළුවන් වෙයිද භාවනා කරනකොට nothing is better than something can. කවුරක්වත් කැමති වෙන්නේ. ඒ නිසා ඒ ආකල්පේ නැති තාක්කල් එවැනි ඉති සකස් වීමක් නැති තාක්කල් අර සම්තිං එක නැති වෙනකොට ඉති වෙවුලනවා දඟලනවා নানা ප්‍රකාර දේවල් සිද්ධ වෙනවා. සිද්ධ වෙන්න ඕන ඇත්තටම සිද්ධ වෙන්න ඕන. මොකද ඒ තරම් කල්ප ගානක් මේ වස්තු මත සුඛෝපභෝගී දේවල් මත ඒක සැපක් කියලා හිතාගෙන එහෙම නැත්නම් මේ දාන ආදී කුසල කර්ම කෙරුවට පස්සේ අපිට තියෙන්නේ ඒ සැප සම්පත් ලැබලා දෙනවා කියන අදහස. මේ ආත්මේ ඉන්දියාප්පම් පූජා කරුවා ලබන ආත්මේ බුරියානි හම්බෙනවා. ඔන්න දාන කතාව. එහෙම නැත්නම් පීච් හම්බෙනවා. ජේසා නෝගානෝ විහාරි ඉන්දියාප්පම් පූජා කරපන් ලැබෙනවා ඒක. ඉතින් ලැබෙන්න ලැබෙන්න ඉතින් හිතනවා හරි සත් ධර්මයත් ඇත්ත හරියටම හරි ඒක බොරුවක් නෑ. ඒක නිසා මේ ඒ බණ කතා උගන්වන පොතක් තියෙනවා අපිට හාමුදුරුන්ට. ඒකේ කියලා තියෙන ගොඩක් විස්තර තියෙනවා දාන කතාවේ. ඒ දාන කතා හරි ලොකුයි කියනවා හරියකට ඇතෙකුට ඇත්තටක් අඳනවා වගේ. ඇතාගේ ඇඟ දිගපළල නිසා සෑහෙන්න කැටයන් දාන්න පුළුවන්. දිගපළලයි හොඳට හොඬේට වෙන විදියක් කැටයන් දානවා තංකන් දෙකට වෙන විදියක් කැටයන් දානවා කකුල් අතරට වෙන එකක් බඩට වෙන එකක් අත්පය දිගරලා කැටයන් දාන්න පුළුවන්. ඉතින් එහෙම ඇන්දිල්ලක් තමයි කියනවා මේ දාන කතාව. ඊට පස්සේ කියනවා ඒ ඇතාගේ හොඬේ කැපුවා වගේ කියලා කියනවා සීල කතාව. ඊට පස්සේ ඔක්කොම ඉවරයි. අර දාන කතාව ගෙනියලා ඊට පස්සේ ඇතාගේ හොඬේ කපලා දානවා. දොරගේ නෝ ඔය දන් දෙන්න ගිහිල්ලා මේ ගමක් දන් දෙනවට වැඩිය කපක් දන් දෙනවට වැඩිය යමක් නොකර ඉන්න එකෙන් පින් සිද්දෙනවා ගොඩක්. සතෙක් නොමර හිටියොත් අවුරුදු කල්ප ගණක් දන් දෙනවට වැඩිය පිනක් සිද්ද වෙනවා. හොරකමක් නොකර හිටියොත් දැන කුසලෙ මෙච්චරයි කියන්න බෑ. දොඩ තමන් දැන කාමීච්ඡාචාරයෙන් අයින් වෙන්න පුළුවන් නම් වස්තු දාන වලින් ඒ වස්තු දානෙ කරන හැම කුසලයක්ම ප්‍රමාණයි. සීලයක් රැකපුවම අප්පමෙයයි අනන්තයි කියලා කියනවා. ඉතින් මේ දාන ඔක්කොටම වැඩිය සතෙක් දැන නොමර ඉන්න වෙලාවක
ඒ බුරින් පණ්ඩිතාංශ මතක් කරනවා. ඒ මනුෂ්‍යගේ එක චිත්තක්ෂණයක මේ අබේදාන කතාව නිසා සාන්තිය ලැබෙන සත්ව ප්‍රජාව මෙතකයි කියලා නැහැ. ඒ තරමට කුසල. ඒ නිසා දානි දෙන්න, ඒක කියන්නේ හිතරි දෙන්නේ නැති වෙන විදිහට කියන්නේ දානි දෙන්න සීලවන්තව දාන දෙන්න. සිල්වතෙකුට දාන දෙන්න. එතකොට කියනවා දාන දීම කියන්නේ කෙරුවාවක්, සීලය කියන්නේ නොකර සිටීමක්. අකිරියා. ඉතින් මේ දෙක තේරුම් ගත්තට පස්සේ යම් කිසි කෙනෙකුට තේනවා දානේ හරහා තමයි සීලයට යන්න තියෙන්නේ. නමුත් සීලය අති ශ්‍රේෂ්ඨ තැනක්. ඊට පස්සේ සීලයට පස්සේ මේ වගේ සමාධියකට ආවට පස්සේ ඉන්ද්‍රිය බද්ධ ඥාන ඉන්ද්‍රයන්ගෙන් අයින් වෙලා මේ නිරාමිෂ ප්‍රීතියකට ලබනාත්ම නෙවෙයි යෙවින ලැබෙන්නේ. දානේ පින ලැබෙන්නේ ලබනාත්ම. ඇත්තට මේ ආත්මෙත් ලැබෙන කොටසක් තියෙනවා. සීලෙත් එම නමුත් මේක අකාලිකයි. යම් වෙලාවක ඒකට ගිය ගමම තමයි තේරෙන පටන් ගන්නවා. ඒ අරමුණක ගෙවි යෑමක් සන්තෝෂ වෙන්න පුළුවන්. නැත්නම් සුඛයක් ඇති කර ගන්න පුළුවන්. අපේක්ෂා කරලා යන්න පුළුවන්. වෙන්න 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 ඒකට අනුග්‍රහ කරන්න පුළුවන් නම් පේනවා. මනුෂයාට මෙහෙදි මේක ලබන්න පුළුවන්. ආන්නේ தත්වෙට භාවනා කරලා විතරක් බෑ. ඒකට සුතමේ ඥානෙ තියෙන්න ඕනේ. සූදානම් ශරීරෙක යන්න ඕනේ. ඒ ගියාට නොලැබෙන්න ඉඩ තියෙනවා. ලැබිච්ච වෙලාවක තමන්ට මෙන්න මේකයි මේ නව අනුපොබ්බ විහාරවල මේ හතරවෙනි විහාරය මේ ලැබිලා තියෙන්නේ කියලා දැනගන්නවා කියන එක ඔය හිතන තරම් ලේසි නෑ. මේ චිත්ත ධර්ම අපිට කියන්න පුළුවන් මම පළවෙනි දියන්ට ආවා, දෙකට ආවා, තුනට ආවා, හතරට ආවා කියලා කියන්න පුළුවන්. ඒත් ඒකෙදි මේ පාවොක්සයිඩ් වේ පොත ලියනකොට සඳහන් කරනවා. ඒක කියනවා මූල ධර්මානුකූලව බැලුවොත් නම් ඇත්තටම අරමුණ නෑ. හුස්ම ගන්න නැතුව මැරිලා නෙවෙයි හුස්ම දැනෙන්නේ. නමුත් කියනවා යම් විදියකට මේ යෝගාවචරයට හැකියාවක් ඇති වෙලා ඇත්තටම හුස්ම නැද්ද කියලා බැලුවොත් තියෙනවා. ඒතකොට ධ්‍යානෙ කැඩලා. ඒක බුදුරජාණන් වහන්සේ සඳහන් කරලා තිනවා යේන යේනේ මඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤතා. මේ තමන් උපයාගත්ත ධ්‍යානය පිළිබඳ සැකමසුව බැලුවොත් ඒකෙම්ම ධ්‍යානෙ කැඩලා ආය අරමුණ මතුවේ. ඉතින් ඒකට මේ යෝගාවචරය මේ සංසිද්ධිය කොහොමද වාර්තා කරන්නේ? නෑ කියලා බැලුවොත් නෑ, තියනවා කිව්වොත් තියනවා. මනෝපුබ්බංගම ධම්මා මනෝසෙට්ටා මනෝමය. ඉතින් කොච්චර කාලයක් යයිද මේ ලියන්න තියෙන මල්ල ඔබලා බලන්න නැතුව පුරුදු කරන්නේ? හරි අමාරු. මොකද අපි හැම වෙලාවෙම කුත්තු කර කර බල බල. ඉතින් නිසා ලැබුවට පස්සේ ඒක ඇත්තද කියලා බලන්න පොඩ්ඩක් බබා බුද්ධිද කියලා බලන්න කතා කරලා අහනවා. බුද්ධිද? ඇත්තටම බුද්ධිද කියලා. දැන් පොඩි එකා කුණුහරුප දන්නවනම් කියනවා. ඒ වගේ තමයි අපි අර ඒ නිර්ආමිෂ සුඛයට ගියාට පස්සේ ඒක පරීක්ෂා කර බැලීම හරහා. පරීක්ෂා නොකර ඉන්නත් බෑ. ඒක අපේ අර තියෙන ඇතුළත තියෙන ගතියක්. මොත් පරීක්ෂා කිරීමෙන්ම මේක කෙලසෙනවා. ඉතින් ඒක සඳහා කොච්චරක් මේක වශී කරන්න ඕනද, කොච්චරක් පුරුදු කරන්න ඕනද? ඉතින් මේ විදිහට කරන්න පටන් අරගත්තට පස්සේ තේිනවා මේක කරන්න මොන වගේ පරිසරයක් අපිට අවශ්‍ය වෙනවද කියලා. ආවට ගියාට දුවනපයින් එක මම මේක කරන්න බෑ. කරලා 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 හැමදාම එතනම වාඩි වෙලා ඒ දිශාවටම හැරිලා ඒ පූර්වක්‍ෘත්‍ය කරලා යාගෙන යනකොට දැනගන්න ඕනේ දැන් මෙන්න මේ කෙල් ගහ ගන්නද යන්නේ, සතා පොල් ගහ ගන්නද යන්නේ කියලා මේකට අනුග්‍රහ කරනවා කියනකොට කයින් ඇදහුවත් මොකද්ද ඒ වෙලාවේ කරන්න ඕනේ කියලා නිකන් හිටපන් කියලා තමයි කියන්නේ. මොනවා කෙරුවත් මේ ඇහැට කුණ වැටෙනවා වගේ. ඉතින් සීලෙදි වගේ සතුන් නොමරමින් දීම කරකන් නොකර සිටීමක් නෙමෙයි මෙතන තියෙන්නේ. මෙතන හොඳට මේක තල්ලු කරලා Java කවුනට පස්සේ යන්න ඇරලා දිහා බලාගෙන ඉන්න ඕනේ. ඉතින් ඒක නිසා මේ මට්ටම ඔයි කියන මේ උපෙක්කකෝ සතිමා විහෙරෙය කියන මේ හතරවෙනි ධ්‍යාන ධ්‍යානෙදි ලැබෙන මේ සමතුලිත භාවය තමයි සූක්ෂම භාවයේ තමයි සර්වචන් වහන්සේ ආර්යමන් සම්දි වශයෙන් පෙන්වන්නේ. මෙතෙන්ට යන්න ඕනේ ඒකේ නා මේ භවයෙන් ගැලවීමේ කටයුත්තට යන්නලා. ඒක නිසා ඒ හතරවෙනි ධ්‍යානේ නැත්තම් මේ වැඩේ කරන්න බෑ. ඒ නිසා අනිවාර්යයෙන් මේක තියෙන්න ඕනේ කියලා වගේ මත ටිකක් තිබුණා 1956 ට ඉස්සෙල්ලා. ඒ මතේ කොච්චර සමාජයේ පුරා ජන විඥානයේ පුරා ගියාද කියනවනම් ගිහියත් යන භාවනා කරන්න බෑ. ඒක සඳහා මුළු ත්‍රිපිටකයම දැනගන්න ඕන.
අරණ්‍යගත වෙන්න ඕනේ, පැවිදි වෙන්න ඕනේ, සීලේ 100%ක්ම තියෙන්න ඕනේ. ඒ නිසා උත්සාහ කරන්නවත් බෑ කියන එක තමයි ඒ 56 ට ඉස්සලා තිබුණ කතාව. මට ඉච්චර මතක නෑ මම 52 ඉපදිලා තියෙන්නේ. 56 ඉස්සලා ඉච්චර 6-4 තේරෙන වයසක් නෑ. නමුත් සුද්ධෙක් කරලා තිබුණ පරීක්ෂණයක් ලියලා තියෙනවා. බුද්ධ ජයන්තියෙන් අවුරුදු 50කට පස්සේ අද කී දහහක් භාවනා කරනවද කියලා. බුද්ධ ජයන්ති කාලේ කවුරක්වත් භාවනා කරේ නෑ. භාවනා කරනවා කියන එක තියා කමට හන් දෙන්නවත් කවුද ඉන්නේ කියලා ඔය මහා මහා ලොකු ලොකු අහඳුරු බයිලා කී කිය හිටියා ඒ කාලේ. දැන් නෑ. දැන් කියන හතරවෙනි ධ්‍යාන නැත්තම් අඩු ගන්න මේ අරමුණකට හිත දාලා මට මේ නීවරණ ධර්ම පහ නෑ කියන එක හෝ තේරුම් අරගෙන මේ අරමුණ දිහා පුළුවන් තරම් බලාන ඉඳලා මේ අරමුණ ගෙවීම දැක ගන්න පුළුවන් නම් ඒක ධ්‍යාන වශයෙන් සමත වශයෙන් අර්පණ වශයෙන් නැති වුණාට මේක කළ හැක්කක් බව කාට හරි වැටහෙනවා නම් ඒ අපි කරපු පරිශ්‍රණය නිසා ට්‍රයල් ඇන් එරර් එක නිසා වෙච්ච දෙයක්. එيشා අද මේ කාලේ වෙනකොට ඒක මේ එච්චරම දුර්ලභ වස්තුවක් නෙවෙයි. අද භාවනා කරන්නේ අරණ්‍යගත භික්ෂුන් වහන්සේ විතරක් නෙවෙයි. අද භාවනා කරන ඔක්කොම ත්‍රිපිටක දන්න අයත් නෙවෙයි. අද භාවනා කරන ඔක්කොමලා 100%ක් සීල දන්න අයත් නෙවෙයි. අත උත්සාහ කර ප්‍රමාණයට තමයි තේරෙන පටන් ගන්නවා. මේ වස්තුව නැත්තම් ගත්ත අරමුණ ගෙවෙන්න ගෙවෙන්න ඒ තරමටම හිතේ කෙලෙස් අඩුවතියක් තියෙනවා. ඉතින් ඒක අසුවිරු ඥානයකින් ඇතුව භාවනා කරන්න ගිහිල්ලා ඒක ගෙවෙන්න ගෙවෙන්න මේ ගෙවෙන්නේ කෙලෙස්. පාළු ගතියක් තනි ගතියක් නෙවෙයි. මේ කෙලෙස් නැති වෙච්චාම අපේ හිතට ඉන්න බෑ. අපේ හිත නින්දට වැටෙනවා. අපේ හිත පාළු වෙනවා. අපේ හිත තනි වෙනවා. අපේ හිත හොයනව මොනවද? ආනේ කොහොඳට හිතට වදදලා දුන්නනම් මේ භාවනාවට වාඩි වෙලා කොච්චර වෙලා යනවද මට පාළුකම මත වෙන්නේ කියලා පොඩ්ඩක් බලන්න. භාවනාවට වාඩිලා කොච්චර වෙලා යනවද මට නිදිමත එන්නේ කියලා හිතන්න බලන්න. ඒ තරම් ඉක්මනින් කෙලස් ගිහිල්ලා හරි පැත්තට. මං කියන්නේ මේ කෙලස් නින්ද නෙවෙයි. ඒ තරම් ඉක්මනට මේක නැති වෙනවා. ඉතිකේ බුදුමේ ස්වාමීන් වහන්සේ කියනවා මේ යෝගාචර අමාරුවෙන් අමාරුවෙන් හරි කොහොම හරි අරමුණ සතියට නතු කරන අරමුණත් එක්ක ඉන්න පුරුදු වෙලා මුල් මුල් කාලේ ඒ ටික සාමාන්‍ය මට්ටමට වගලා ගන්න විනාඩි 50-60 යනවා. පහුවෙනකොට හුස්ම දෙක බලනකොට තමයි හරි තාම ගැඹුරු මට්ටමට යන්න තර පුළුවන් තරමට මේකේ පරිචයක් එන්න පටන් ගන්නවා. මේකේ වශී භාවයක් එන්න පටන් ගන්නවා. මේකේ ජවයක් එන්න පටන් ගන්නවා. යෝගාවචරයටම හිතා ගන්න බෑ. ඒකට උඟාක් සුත විඥානෙ තියෙනවා නම් හොඳට කලපුරුද්ද තියෙනවා නම් යාර තේරෙනවා. ඉස්සන මඩත් හිතා ගන්න බෑ. නමුත් ඉඳ ගන්නකොටම දැන් අරමුණ සියුම්. ඉඳ ගන්නකොටම තේරෙනවා. මර ඉස්සර වගේ කැළිය කප කප ඉඳ ඕනේ නැහැ. හොඳට හදව පාරක යනවා වගේ තේරෙන පටන් අර ගන්නවා. ඉතින් එහෙම කෙනෙක් ආයසරයක් මුල ඉඳලම මෙනෙහි කරන්නයි අර මේ පටන් ගත්තොත් අවුලක් වෙනවා. ඉතින් ඒ නිසා පොදු කමට අංශුද්ධ කරනකොට පටලවිල්ලක් තියෙනවා. හරි ඒක එක්කෙනෙකුට කමට හඳිනව නෙමෙයිනේ. බණක් කියනකොට ඔක්කොටම බණ කියනවානේ. එදිනසා යම් මට්ටමකට කැළේ මට්ටම් කරලා හේම කරගත්ත කෙනයි අලුතෙන්ම පටන් ගන්න එකයි අතර කෙනයි අතර පොඩි වෙනසක් තියෙනවා. ඉතින් ඒක සීරසියක් නැති කරන්න බෑ. නමුත් නැවත නැවත අහලා නැවත නැවත කමටහන් සුද්ධ කරන දැනගන්න ඕනේ. එක දිගට භවනා කිරීමට කියන්නේ සතත අභ්‍යාසය. අත නෑර එක දිගට කරන ගියාම පුදුමාකාර ජවයක් එනවා. ඒ නිසා භවනා කරගෙන යනකොට Tamanne පොඩ්ඩක් පොඩ්ඩක් හරි දැන් මේක තමයි සමාධිය කියලා කියන්නේ, දැන් මේක තමයි ප්‍රඥාව කියලා කියන්නේ, මේක තමයි සතිය කියන්නේ, මේක තමයි වීරිය කියන්නේ, මේ තමයි ශ්‍රද්ධාව කියන කරුණු තේරෙන්න පටන් ගත්තා නම්, එහෙන් මෙහෙන් තේරෙන්න පටන් ගත්තා නම්, එයා විශේෂයෙන් වග බලා ගන්න ඕනේ මේ උපයා ගන්නා ලද මේ ඉන්ද්‍රිය ධර්ම කොහොමද දියුණු තියුණු කරන්නේ කියලා. ඒ කියන්නේ මට පුළුවන් කියන හැකියම තියෙනවා. එහෙම නැත්නම් යම් ප්‍රමාණයක ව්‍යාපාරය පටන් ගන්න අපිට මූලික ආයෝජනේ තියෙනවා. දැන් මේක ආයෝජනය කරලා ව්‍යාපාරේ සාර්ථකත්වයක් බාටපත් වෙන්න ආයෝජනයේ බමනක් හරියන්නේ නැහැ. හොඳට මෙහෙවන්න ඕන. ඉතින් ඒ නිසා යම් ප්‍රමාණයකට සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන මේ ගුණධර්ම තමන් තුළ යම් ප්‍රමාණයකට වැඩිනවා දන්නවනම් ඒ ධර්ම දියුණු කිරීම සඳහා ආකාර 9ක් අපේ
තේරවාද පොත්වල පසු කාලීනව සංග්‍රහ කරලා තියෙනවා. ඒකේ මුලින්ම සඳහන් කරලා තියෙන්නේ සද්ධාය කිරියාය සම්පාදේති සාකච්ඡ සත්තච් සාතච්ඡ කිරියාය සම්පාදේති සක්කච්ඡ කිරියාය සම්පාදේති. ඒ කරපු දේම සද්ධාවෙන් නැවත නැවත කරන්න. සද්ධාව කියලා කියන්නේ දැනගෙන යන්න දැන්. මෙන්න මෙහෙම ගියොත් මේ දේවල් වෙනවායි කියන. පිටින් එන දේට කරදර නෙමෙයි මේ කතා කරන්නේ. අරමුණ කීකරු කරගන්න පුළුවන් ගතිය තමන්ම කරපු එක පිළිබඳ සද්ධාව. ඒක සක්කච්ඡකාරීව ඊයේ පුළුවන් උනායි කියලා අද බලාපොරොත්තු වෙන්න එපා. අදත් බැරි වුණොත් ආදුනිකෙක් වගේ වෙලා ගෞරවයෙන් ආදර ගෞරවයෙන් නැමී සිට කරන්න කියනවා. දන්න පුරුදු පාරකුණත් ගියාට වරදින්න ඉඩ තියෙනවා කියලා ආදර ගෞරවයෙන් නැමී සිට සක්කච්ඡකාරීව කියලා කියනවා. ඒ සක්කච්ඡකාරීවකම දාන දෙන කොටත් කරන්න කියනවා. දානියක් දෙනකොට දානි සත්පුරුෂ වෙන්න සක්කච්ඡකාරීකම තියෙන්න ඕනේ කියනවා. ඒ සක්කච්ඡකාරීව දාන දෙනවට බුදුරජාන් වහන්සේ දීලා තියෙනවා සක්කච්ඡං කෝපන බික්වේ දානං දත්තා යත් යත් තස්ස දානස්ස විපාකෝ නිබ්බත්තಂತಿ යේපිස්සතේ හොති පුත්තාතිවා ධාරාතිවා පෙස්සාතිවා කම්මකාරතිවා තේ සුසුසන්ති සෝතං ඕධාන්ති අඤ්ඤං චිත්තං උපට්ඨපෙති කියලා. මොන වැඩක් හෝ සකස් කරලා කරනවා නම් දාන විතරක් නෙමෙයි තීලේ විතරක් නෙමෙයි භාවනා නෙමෙයි කොයි වැඩක් හෝ සකස් කරලා කරනවා නම් යාට ඒකට විපාක වාරය එනකොට තමන්ගේ දරුවෝ තමන්ගේ පණිවිඩකාරයෝ සේවකයෝ කියන දේ අහන්න පටන් ගන්නවා. දැන් අපිට තියෙන දරුවෝ කීවන අහන දරුවෝනේ අපිත් එහෙමනේ. ඒ අපි නොකිය අපි දැන් අපේ දරුවෙක් අපි කියන්නේ අහන්න නැත්තා. ඒක උගේ දෝෂේ නෙමෙයි. මම සක්කච්ඡකාරීව වැඩේ කරන්න දන්නේ නැතිකම තියෙන අම්මගේ අප්පගේ පෞකාරකම තියෙන. දරුවන්ගේ දුර්ලකම නෙමෙයි. ගෝලිය හොඳ නැත්තා කියලා කවුරු හරි කියනවා නම් ඒ ගුරුවරයා සකස් කරලා වැඩක් කරන්න දන්නේ නැති මිනිස්සේ. පණිඩකාරයේ කළුව මාරපංගියා වගේ පණිවිඩ දුන්නාම අල්ලපු ගෙදරට කියලා පණිවිඩ දීලා එනවා නම් පණිඩකාරයේ දෝෂේ නෙමෙයි. ඉමන සෑමේ වරුවේ හියට අපේ කණේ. උඩ කන රත් වෙන්න ගහලා කියන්නේ ඔබට තේරෙනවද? මොකද කොහෙද යන්නේ? ආ. ගිහිල්ලා ආවිල්ලා කියපන්. ඒ පණිවිඩේ ගන්නවා කියන එක ලේසි වැඩක් නෙවෙයි. ඒක තමයි සක්කච්ඡකාරීව කියන්නේ. ඒ වගේම හිත පිට යනවා කියන්නේ. ඵලයක්. ගිහිල්ලා ආවට පස්සේ චෙක් කරලා බලනවා මෝ ආවද gedara. ඔබ කොහොමද දන්නේ අරමුණට ආවයි කියලා. කිලෝගෙන් අහන්න ඕන. ඉදර ආවට පස්සේ පණිවිඩකාරයා කිව්වොත් එහෙම හරියට මං gedara ආවයි කියලා මං හම්බුදිය ගන්න කිලා බෑ. ගින් ආගන්න ඔබ කොයිද ගියේ රත්ති අදුක කොයිද ඒක දන්නවද ගෙදර ආවද ආවෝ දන්නේ කොහමද ඔය ප්‍රශ්න දෙක තුන ඇහුවා නම් හිත කවදාකවත් ආවට කියට යන්නේ නැහැ. එයා ගිය ගමන් ටක් ගාලා ආපු ගමන් account එක දෙනවා. ඒ නිසා මේ වරදින හැම වෙලාවකම අපි සක්කච්ඡකාරීව භාවනා කරනවා නම් හැම වැරදීමකින්ම අර තියෙන දැනුම දියුණු තුණු වීමක් වෙනවා. වැරදීමකින් තොරව එහෙම නැත්නම් ඒ වැරදි Taman විසීම සකස් කිරීමකින් තොරව මේ කාපට් දාපු පාරක් මේකේ නෑ. මෙහෙම මේ සුදු පිළි මේ පාවඩ අතරෝ පාරක් නෑ. මේක උපයන්න ඕනේ. ඒ නිසා යම් ප්‍රමාණයකට සද්ධා විරිය සති සමාධි ප්‍රඥා තියෙන යෝගාවචරයට ඒක නැති කෙනාට වැඩිය වගකීමක් තියෙනවා. දැන් මේ මට්ටමට එනකොට ඒ කියන්නේ අරමුණ සියුම් වෙන මට්ටමට භාවනා දියුණු කරපේකනට අර මූලික කටයුතු කරගෙන ඉන්න වෙලාවක් නෑ. එයාට තියෙන්නේ ඔක්කොම කරපු එකේ අතවාසිය අරගෙන මේ අරමුණ සියුම් වේගන යනකොට මේ අරමුණක තියෙනවා දැනෙන මට්ටමේ ඉඳලා නොදැනෙන මට්ටමට යන තරම. අරමුණ හට ගන්නකොටත් එහෙම එකක් තියෙනවා. අද්‍රව්‍යයෙන් ද්‍රව්‍යයක් ලැබීමක් තියෙනවා. දැන් ද්‍රව්‍ය අද්‍රව්‍ය වෙන තැන. ආන්නිය වෙන තැනදී මෝහ කරන ගතියක් තියෙනවා. මෝහ කරන ගතියක් තියෙනවා. අන්ධබන්ධ කරන ගතියක් තියෙනවා. ඒ නිසා ඒක වෙනවත් එක්කම නිකන් කරකොලත ඇරිය වගේ වෙනවා. ඒක තමයි ඇස්පෙන්දුම් කියලා જાතියක් පේන ලෝකේ. මැජික් කරෝ මැජික් පේනවලු ඉදපු ගා එකක් පාවලා පේන්නනවා. ආයෙ තිබුණ එක නැති කරලා පේන්නනවා. එතෙන් තියෙන පොඩි ට්‍රික්ස් වගේක් තියෙනවා. අන්නේ වෙලාවේදී ඇහක් පිට ඇහක් තියලා මේක බලාන ඉන්න. ඒ වගේ මේ තියෙන දේ මේ බලාන ඉඳදී නැති වෙලා යනවා. අන්නේ වෙලාවේදී අපිට ඒක දිගටම අල්ලගෙන ඉන්න බැරි මෝහේ වැඩි නිසා. අපි හිතන මේක මැජික් එකක් කරුවයි කියලා කවුරු හරි මොන මැජික් එකක් කරන්නේ. අද විද්‍යාඥයෝ කවදාකවත් ওই මල පන්නන්න හම්බ වෙන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ ඇති දෙයත් එක්ක නටන නැටිලක් නේ නටානේ. ඇති දෙය නැති දෙයක් බවට පත් වෙනවා කියනකට E = mc² කියලා කිව්වහම අයින්ස්ටයින් කොයියා
මිනියම කිව්වලු මේ මල හොන්තු හොයාගත්තේ නැත්නම් හරි ලේසි කියලා. හොයාගත්තට පස්සේ මල කරදරයක් මේක දැන් කියලා දෙන්න ගියාම අලි අවුලක් නෙමෙයි තියෙන දෙන්නේ. එක සමාන බිඳුව. මැච් කරලා පෙන්වන්න වෙනවා එක සමාන බිඳුව කියලා. මේක කරන්න ගියාම දැන් අපි මෙතෙක් කල් ගහපු තරංග වලට මොකද වෙන්නේ? මෙච්චර කල් සැලසුම් කරපුවා මොකද්ද වෙන්නේ? ඔක්කොම බිඳුවෙන් වැඩි කරවෙන. ඒ නිසා මරණේදී ඔය කොච්චර දෙල්ලන් දැමත් ඔක්කොම බිඳුවෙන් වැඩි වෙනවා. ඒ නිසා කියනවා ගණන්කාරකම් හයිය තියෙනකම් ආඩම්බරකම් සල්ලි තියෙනකම් නම්බුකාරකම් නිලයේ තියෙනකම් මේ ඔක්කොම කම් මෙලවින් යනකම්. මේ නටන නාඩගම් එක තඹ දොයිසෝක වටනාකමක් නැහැ. අර ඉලියපත්ත පැනපු ගම. ඉන්න කන්නම් කන්‍යම් මරඤ්ඤම් කියන කාකොටා කරගෙන අරූ යතලාගෙන මූ තලාගෙන යන්න හදනවා. මේ රූප ලෝකේ වැඩ කෑල්ල ඒක තමයි. ඉතින් කාට හරි පුළුවන් නම් ජීවත් වෙද්දිම මේ රූප ලෝකේ මේ විදිහට ගෙවෙද්දි පුදුමාකාර නිර්ආමිෂ සැපයක් තියෙනවා කියන එක අදාහ ගන්න නිකන් ඇසු විරු ඥාන කියම නැත්තම් මේ තර්කණයෙන් එහෙම නැත්තම් ණය විපස්සනාවෙන් ජීවමනසට මිනිස්සු කියන්නේ පිස්සු කියලා. මේ මුළු ලෝකෙම වස්තු රැස් කරන්න හදද්දී තව කෙනෙක් කියන එක නැතිකමෙන් ලැබෙන සැපේ උත්තුම්ම සැපේ කියලා කාටවත් විශ්වාස කරන්න බෑ. එසේ බුදුම පඬිස්සංශේ මතක් කරනවා යම් කිසි කෙනෙකුට යම් මේ ලෝකේ තියෙන දේක් පිළිබඳව විනිශ්චය කරන්න ඕනේ නම් මසට අදුම ගානේ ධ්‍යානයක් භාවනාවක් තියෙනවනේ මේ රූප ද්‍රව්‍ය පිළිබඳව හැඟීමක් ඇති කෙනෙකුට විතරක් මේ ලෝකේ පිළිබඳව විනිශ්චය කරන්න පුළුවන්. නැත්තම් තව කෙනෙක්ගේ ප්‍රශ්නයකට තව කෙනෙකුට විනිශ්චය කරන්න අයිතිය නැහැ. දෙන්නම ඉන්නේ එක කක් ආවෙනේ. කිසිම අයිතියක් නැහැ. අභාග්‍යයකට වගේ නීතිඥයන්ට කවදාකවත් ධ්‍යාන නැහැ. ඒ පච කියනවා කිව්වහම හිටගෙනනේ බුරුණු කියන නීතිඥයෙකුත් නැහැ, නොමරන වෙදෙකුත් නැහැ කියලා කියලා තියෙනවා බුරුම් භාෂාවයි. කිව්වොත් බොරුවක්. ඉතින් කොහේ විනිශ්චය කරන්නේ? ඒක නිසා යම් කෙනෙකුට මේ උපේක්ෂාව සත්‍යපාරිශුද්ධිය සහිත මේ චතුත්ථ ධ්‍යානෙට ගියහම තමන්ගේ මෝඩකම, තමන්ගේ තකතිරුකම, තමන්ගේ අවිද්‍යාව ගිඩ්ඩිය පිටින් පේන්න පටන් ගන්නවා. අනේ මම මෙතෙක් කල මොකද්ද කරේ කියලා. ඒක දරන්න බෑ. කෙනෙකුට හිතන්න අමාරුයි මම මේ දන්නවනේ මේ තරම්ම කක්කරස් කරයිද කියලා. මේ තරම්ම මේක මේ රේක දාගෙන එකතු කරන පොඩි බැඳගෙන කරේ ධානි ජීවිත කියලා ඉන්සම මේ උපේක්ෂාවට එනකොට ඒ යෝගාවචරයට ප්‍රධාන වශයෙන් වෙන්නේ තමන්ගේ අවිද්‍යාව ප්‍රමාණය තේරෙන පටන් ගන්න. ඉතින් එතකොට උඟ දෙනෙක් මේ භාවනා පැත්තක දාලා අර සුඛෝපභෝගීත්වයට උපභෝග වස්තු වලට නැත්නම් තමන්ගේ මර නම්බු නාම වලට මේ එහෙම නැත්නම් කියනවා ලාභ සත්කාර පැත්තට ඉබේම ඇදිලා යනවා. මේ කියන ওই චතුත් ධාන මට්ටම කියන එක සර්වඥාන්සේ ලෝකෙට අඳුලා දීපු එකක් නෙවෙයි. සර්වඥාන්සේ සිද්ධාර්ථ තාපසෝ ඉන්න කාලෙම ආලාර කාල මුද්දකරාම පුත්‍ර ලගාව එනතම් පළවෙනි මේ වප්මගුලුත් වෙනකොටම මේවා පිළිබඳ පුදුමාකාර දැනුමක් තිබිලා තියෙනවා. සර්වඥාන්සේ කළේ මේකෙන් ඇතිවෙන මේ ලාභය අර කරන ගමනේදී එහෙම නැත්නම් මේ නව සත්තා වාස නැත්නම් නව අනුපූර්ව විහාරවලට එකතු කරලා දැම්මා. මේ විදිහට ගියොත් ක්‍රමයෙන් 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 පංච උපාදානස්කන්ධයේ රූප වේදනා සංඥා සංඛාර කෙනකේ රූපය පිළිබඳව මෙන්න මෙතෙන්ට අනකොට වැඩ ප්‍රශ්න ඉවරයි. ප්‍රශ්න ඔක්කොම ඉවර නැහැ. ඊට පස්සේ පටන් ගන්නවා රූප පිළිබඳ ප්‍රශ්න ඉවරනාට පස්සේ වේදනා පිළිබඳ ප්‍රශ්න පටන් ගන්නවා. එනකොට අරූප පිළිබඳ ප්‍රශ්න පටන් අර ගන්නවා. සංඥා පිළිබඳ ප්‍රශ්න පටන් අර ගන්නවා. එහෙම නැත්නම් සංස්කාර පිළිබඳ ප්‍රශ්න පටන් ගන්නවා. ඉතින් ඒක කියනවා මෙහෙම අපි යම් වෙලාවක මේ මෙතෙක් සඳහන් කරපු මේ 1 2 3 4 ධ්‍යාන රූප ධ්‍යාන ලැබුවට පස්සේ තමයි දෘෂ්ටි ප්‍රශ්නයක් වෙන්නේ කිය. ඊට පස්සේ තමයි මිත්‍යා දෘෂ්ටික වෙන්නේ. මෙව්වට ආපු නැති කෙනෙකුට කිසිම දෘෂ්ටි ප්‍රශ්නයක් නැහැ. එමිසුන් තියෙන්නේ මේ කාමච්ඡන්ද ප්‍රශ්න. එමිසුන් තියෙන්නේ මේ ඩොලර් එක ගණන් ගියාද නැද්ද කියන ප්‍රශ්න. පාන් රත්තර කීයද කියන එක විතර උන්ව දෘෂ්ටි ප්‍රශ්න නැහැ. දෘෂ්ටි ප්‍රශ්න කියන්නේ පිස්සු හොඳ එක. සාමාන්‍ය පිස්සු නෙවෙයි. ඒ කියන්නේ සෑහෙන ධාන මට්ටමකට ගියාට සමතේ ආවට පස්සේ තමයි මිනිසුන්ට දෘෂ්ටි ප්‍රශ්න වෙන්නේ. ඒක ලියලා තියෙනවා අර 62ක් දෘෂ්ටි වල
49ක්ම එන්නේ ධ්‍යාන තියෙන අයට. ඊතුරු 13 එන්නේ හොඳ ප්‍රඥාවන්තයෙ. එසා දෘෂ්ටි ප්‍රශ්න තියෙනවා කියන්නේ ඔළුව නෙවෙයි කොණ්ඩෙත් නෙවෙයි ඔළුවත් ක්‍රේල් වෙලා. එසා මේ ධ්‍යාන ආවට පස්සේ ධ්‍යාන ලෝකේ පුදුමාකාර පටලවිලි. අරක මෙමේ මේක කියලා කෙස් පැලෙන තර්ක. ඒකේ ඉඳ ගියාම ඒක ඒ කියන්නේ භාවනා ලෝකේ ඉන්නවයි කිව්වට පස්සේ ඒක නිකන් අමුතුම දෙයක් තියෙන මේ සාමාන්‍ය ලෝකයට තියෙන්නේ කාමයේ පිළිබඳව ප්‍රශ්නයන්නේ සංසාරේ බැඳලා තියෙන්නේ කාමයේ. මේ ශේෂයට ආවට පස්සේ ද්වේෂය විතරමයි ඉතුරුයි. ඊට පස්සේ තියෙන්නේ හොස්ත ළඟින් මැස්ස යන්න බෑ. එක වචන වැරදිච්ච ගමන් ඔන්න කේන්ති යනවා. ඔබ බින්ත්‍ය අදෘෂ්ටිකයි කියනවා, අරකයි කියනවා, මේකයි කියනවා, උගුරු දණ්ඩමයි කන්. ඉතින් ඒ නිසා කියන ධ්‍යානයක් ලැබලා නොලැබුවා වගේ හිටපන් ඉවරයි. ලැබුව ගමන් කියපු ගමන් ඔන්න එනවා ඔකට කඩු කෙසි උත්සාගෙන අරකද මේකද කියලා නටන. ඉතින් සියලු ලබන්න පුළුවන් ඕන එකක් ලබන්න කාටවත් කියන්න ඕන ගමන්නේ. අතේ කරන්න බෑ. මොකද මේක ලබා ගන්න ඉච්චර මහන්සි වෙන්න ඕනේ. ඒ මහන්සි වුණාට පස්සේ ඒක කියාපාන එක ස්වභාවයෙන් සිද්ධ වෙනවා. හැබැයි නොකර සිටීමේ හැකියාවක් ඒක කියා නොපා සිටීමේ හැකියාවක සංඥාවක් විපස්සනා භාවනාවේ තියෙනවා. ඒ ලබා ගත්තට ඒක අර්පණා ධානය හෝ අර්පණා නොවන සාමාන්‍ය මට වෙන්න පුළුවන්. ඒක සාමාන්‍ය විදිහට තියාගෙන ඒක මේ අනික ඒ කොටිම කියනවනම් තමයි මේ ලැබපු දේ ප්‍රශ්නයක් කරගන්න නැතුව ජීවත් වෙන්න පුළුවන්. ඒක නම් මම දකින බොහෝම අඩුයි. ගොඩ දෙනෙක් භාවනා කරන්න ප්‍රශ්න. බින්දට නැති ප්‍රශ්න. ඒ ප්‍රශ්න ඇහිම ඒක ලොකු ඥානයක් කියලා හිතාගෙන ඉන්න මට්ටමට යනවා. මම මේ ප්‍රශ්න අහන තරහේම කතා කරනවා නන් නෙවෙයි. මොකද ඔයගොල්ලෝ ප්‍රශ්න අහනකොට මේ මටයි ලකුණු ලැබෙයි. අමතර භවනාට ඉදිරියට යන්න ගියාට පස්සේ කවදාකවත් නැතිවෙච්ච ප්‍රශ්න දිගින් දිගට එන්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා අපි දැනගන්න ඕනේ මේ හැම තැනකදීම පොඩි පොඩි ලැගුම් පොළවල් තියෙනවා. හැබැයි මේ ලැගුම් පොළ ඊගායකට ගියාට පස්සේ තමයි තේරෙන්නේ මේක පහු කරාද නැද්ද කියන එක. ඒ නිසා අනුපූර්ව ක්‍රමයක් මේකේ තියෙනවා. මේක සංදිස්ථානයක් වෙන්නේ මේ අපිට ගොඩාක් සංසාරට හේතු වෙන මේ රූපය පිළිබඳව තෘෂ්ණාව නැත්නම් රූපය පිළිබඳ මාත්‍රකාව මෙතනින් එක තැනකට ඉවර කරනවා. ඒ කියන්නේ සදාකාලිකව නෙමෙයි ඉවර කරනවා. ආයෙත් එන්න පුළුවන්. ආයෙත් යන්න පුළුවන්. එතකොට තේරෙන පටන් ගන්නවා මේක තමයි උඟව දෙනකොටම නැත්තම් සමස්තයක් වශයෙන් ගත්තාම මිනිසයා මේ භෞතික ප්‍රශ්නවල තමයි ජීවිතේ සම්පූර්ණයෙන්ම වැය කරලා තියෙන්නේ. ඒක මේ ජීවත් වෙද්දිම ගෙවන්න පුළුවන් කරනකොට තේරෙන කෙනාට තේරෙනවා මේ නිර්ආමිෂ සුඛයේ මෙච්චර රණ්ඩු සරුවල් වලින් තොරව කිල්ලෝ රක්නතුව ලබන්න තියෙන්න පුළුවන්කම තියෙද්දි මේ ආමිෂ සැපේ සඳ අපි දවසේ පැය කීයක් ගත කරනවා? සුමානේ දවස් කීයක් ගත කරනවා? මාසේ දවස් කීයක් ගත කරනවා? ජීවිතේ අවුරුදු කීයක් ගත කරනවා? නිකමට හිතන්න අවුරුදු 5 ඉඳලා අවුරුදු 28 29 වෙනකන් අධ්‍යාපනයේදී අපි ගත කරන සුන්දරම කාලේනේ ජීවිතේ. තන්නේ කර පැඟිරිනේ. තන්නේ කර තිත්තක් නේ තියෙන්නේ ඔගේ. තන්නේ කරම කාමනේ. තන්නේ කරම භෞතිකේනේ තියෙන්නේ. පුළුවන් මේ දෙකේනකට ඔකෙන් ගැලවිලා ජීවත් වෙන්න. හැබැයි ඔගේ ජීවත් වෙන ගමනොත් දැනගන්න පුළුවන් ඔගේ ජීවිතේට අවශ්‍ය දීූපතේ සඳහා අවශ්‍ය කොටසක් මිදක් ආ. ඔය තරම්ම බැඳගෙන ඔළුවේ තියාගෙන යන්න ඔකක් ඇති දෙයක් නැහැ කියලා ඒ කරන ගමන් මේ වගේ වැඩ නැත්තම් මේ වගේ මේ බණ භාවනාවට කටයුතු කරනවා කියන එක ඉච්චරම අමාරු නෑ. අදාර ක්‍රමයට වසංගාගෙන වැඩේ කරනවා නම් එතකොට හැබැයි මෙහෙම සම්බන්ධිකුත් තියෙනවා. යම් විදියකට ඒ බණ භාවනා කිට්ටු කරගත්තා නම් ජීවිතේට යම් තැනකදී එතන ඉඳලා මේ අධ්‍යාපනය වගේ දේවල් හරීම පහසු වෙනවා. බිස්නස් වගේ දේවල් හරීම පහසු වෙනවා. මොකද මේවා ටෙන්ෂන් එකේ නෙවෙයිනේ කරන්නේ ඊට පස්සේ. ඒක නිකන් ඔය මේක නිකන් අතිරේක ලාභයකට කරන්න පුළුවන්. කවුරක්වත් එහෙම හිතන්නේ. කවුරුර හිතන්නේ කට හිතන්නේ මේ අධ්‍යාපනය ඉවරනාට පස්සේ මේකට යන්න ඕනේ. ඒක තමයි හොඳ වෙලාව කියලා. ඉතින් ඒක තමයි යන ක්‍රමය. ඉතින් ඒ නිසා මේකට කියනවා මේ සමත වුණත් මේකට කියනවා ගංගා දිගේ ඉහළට පීනන ක්‍රමයක් මේකේ තියෙනවා.
තේරුම් ගත්තොත් ඕනම කෙනෙකුට හිතෙනවා ඩේ මේක කල්ැතුව තේරුම් ගන්න හිතනනම් කියලා ආසයි හිතෙනවා මේක හැක්කක්. නමුත් අපේ සමාජයේ හැදිලා තියෙන හැටි විශේෂයෙන්ම අපි කිට්ටුවෙන් ඇසුරු කරන කට්ටිය කක්කාවටමයි අදින්. කවුද දන්නේ මේ ඇයෝ නෑදෑයෝ අයියෝ නෑදෑයෝ. මම පැවිදි වෙලා මම ඒ දුනාකි තමයි සෑහෙන. ඔය බුරුමෙට ගිහිල්ලා හිටිය අවුරුදු 3කුත් මාස ගානක් කිසිම සම්බන්ධයක් ගැන කිසි කෙනෙක් දන්නේ නැහැ, ඇඩ්‍රස් නැහැ. පුදුමාකාර ජොලියක් තියෙන. ඉන්නකොටම කීප දෙනෙක් කිව්වා උඹ ගියොත් ලංකාවට ඊට පස්සේ ඔය මේ බ්‍රිස්බේන් උත් එන්න වෙයි කියලා. ඒ හිටපු කාලේ කවුරක්වත් මොකක්වත් දන්නේ නැහැ. පැය 24ම ඕකම තමයි. වෙන මොකක්වත්ම නැහැ. ඉතින් ඒකට හිතනවා මේක ලැබුවට ඔක්කොම රස විඳින්නේ නැහැ. ඔක්කොටම බේනික මහා කරදරයක් වගේ. ගිහිල්ලා ටික දවසක් ඉන්නවා. නමුත් ඒක ආවට පස්සේ මට තේරෙනවා ඒකේ ඉන්නකොටමත් ඒ බුරුමේ ඉන්න කාලෙමත් මම මේ විශාල අරණ්‍යයක් හදන වැඩකට අත දැම්මා. මාව දැම්මා. ඒ ඔක්කොමත් කරා. අවුරුදු තිතන ඔක්කොම දැන මම කිසිම කරදරයක් නැතුව ඉන්නගෙන ඔක්කොම මම දන්නවා පොලිටික්ස් පැත්තක් දන්නවා ඉකොනොමික් පැත්තක් දන්නවා හුතුවට අත දාගෙන හිටිය මොකද එකකින්වත් මට බාධාවක් නැහැ. ඒ මොකද මේක තේරුම් ගත්තට පස්සේ පේනවා මේ අපි මේ රණ්ඩු කරන දේ අපේ ජීවිතේ වටිනාකම ගන්න බොහෝම පුංචි ප්‍රතිශතයක් ඔකේ තියෙන. අපේ සතුට තියෙන්නේ නිරාමිෂේ. ඒ නිසා ඕකට ටිකක් වෙලා ගන්න. හැබැයි ඕකට ඔච්චරම නටන්න එපා. ඒකට මම කියන්නේ ජීවත් වෙන්න පුරුදු වෙන්න අර පරිමස්මේ ජීවත් වෙන්න පුරුදු වෙන්න සුඛෝභෝගි නොවි ඕන කෙනෙක් සුඛෝභෝගි ඉලන දෙන්නේ ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් අර පරිමස්මේ මේකට සිංහලෙන් කියන්නේ ප්‍රයෝජනෙට සලකලා කටයුතු කරන්න. මොනම දෙයක්වත් කරන්න එපා ප්‍රයෝජනෙ සඳහා නෙවෙයි නං. කොට ගහ ගැනීම සඳහා නම්බුව සඳහා ඒව එනකොට ඒක ප්‍රසිද්ධියේ කියලා අතහැරලා ප්‍රයෝජනෙ සලකලා වැඩ කරන පටන් අරගත්තොත් අපේ සිංහලයාගේ මුතුන් මිත්තෝ උත්තම ජීවිතේට ආදර්ශයක් දීලා තියෙනවා. උන් හැමදේම ප්‍රවේශමෙන් පාවිච්චි කරලා ওই චෛත්‍ය කොට නැගුවා, වැව් කොට නැගුවා, විශාල අතීතයක් තිබුණා. ඒ මිනිස්සු මැරිච්ච තැනක හුලඟක්වත් නැහැ. පන්සලක් ඉතුරු වෙච්ච එකක් තියෙනවා. රජ මහල් ගාවක් ඉතුරු වෙච්ච එකක් තියෙනවා. මිනිස්සු හිටපු තැනක්වත් නැහැ. මොකද මිනිස්සු ඉඳලා තියෙන්නේ නිකන් සාමාන්‍ය පැල්කොටවල් වල ඉඳලා තියෙනවා. සතුටින් ඉඳලා තියෙනවා. දැන්න මහා මාලිගා හදලා නංවනං ගහගෙන ඉන්නවා. ඇතුලේ ඉන්නේ උන්ට ඔක්කොම ඔළුව පිස්සු. මන්දිර වල ඉන්න ඔක්කොටම පිස්සු. බෙහෙත් කකා කැන්සර් කිය කියා. නන් දන්නේ නැහැ තියෙන ලෙඩෝල්. ඊට මීට වැඩිය හොඳයි අර හින්දු විදිහට ස්වභාවික පරිසරයට යන්න. ඒ පරිසරය හරි ලේසියි ඔය බණ භාවනා කටයුතු වලට හරිම ලේසියි. ඉතින් ඒක තාම වුණත් යන්න බැරි කමක් නැහැ. හැබැයි ඒකට දෙන්නෙකුට එක ගමනේ නැහැ. Taman දැනගන්න ඕනේ ඒකේ වෙංගලා ඉන්න හැටි. ඉතින් ඒ ලෑස්තිය සහ මේ භාවනා කරනකොට මේ අරමුණක් අල්ලගන්න එක අත්‍යවශ්‍යයි. මේ කාමේතා කාමසන්නාව නැතිකරන්න. නමුත් මේ අරමුණ තියෙනකන් ඒකත් කෙලෙසයක්. මේ අරමුණත් ගෙවම් කරන්න ඕනේ. එහෙම නැත්නම් මේ අරමුණේ ගෙවම් වෙන පැත්තයි මේකේ රහස තියෙන්නේ කියලා දැනගෙන යන ගමනයි ඒ දෙකම විපස්සනාව කියලා මං කියන්නේ. තමන් ඉදිරියෙන් තියාගන්න අරමුණ සාක්කුවේ දාගෙන යන්න ඕන කමට ගන්න එකක් නෙවෙයි. ඒක ගෙවම් කිරීම දැකීමයි කරන්න තියෙන්නේ. ඒ ගෙවම් වීම දැකීමේ තියෙන සුඛය මේ තමන් ආදරෙන් තනා වඩා ගත්ත මේ අරමුණේ ගෙවම් කිරීමේ ඇති වෙන සුඛය ඒක මේ manussත්වයේ ඉක්ම වූ සුඛය. අතිමානුෂික අදිමානුෂික සුඛයක් තියෙන. ඉතින් ඒක සූදානම් කිරීම සඳහා තමයි මේ බණාවේ. ඒක සූදානම් කිරීම සඳහා තමයි අපි මෙතෙක් ලැබපු අත්දැකීම අනුමාන ඥානෙට දාලා මේ කියන එක වෙන්න පුළුවන්ද කියලා බලලා අන්නේ ලෑස්ති ආපු දවසේ නම් තමයි අරමුණ දිහා බලන්නේ මෙන්න මේ සූදානම් ශරීරය කියලාද ආවට පස්සේ ඒක ඒ විදිහට පේනවා. ඉතින් ඒකට අපි සාමාන්‍යයෙන් අප්‍රමාදී කියලා කියනවා. භාවනාවට යනකොට ඒ තියෙන සූදානම් ශරීරේ අප්‍රමාදී කියලා කියනවා. ඉතින් ඒක සඳහා තමයි අපි මුල් කාලේ අත්තරදි කර කර අරින් නැතුව කරගෙන කරගෙන යනකොට තමයි තේරෙන්නේ මේ ගෙවන් වීමේ තමයි ඡේ වීමේ තමයි වැය වීමේ තමයි මේ කියන ගැඹුරු සුඛේ තියෙන්නේ. ඒ නිසා ඒකට බය තියෙනක වෙනුවට ඒකට ඒ ලෑස්තිලා යනවා කියන එක
සැකයි දෙන්නෙකුට කතා විලා කරන්න පුළුවන්. දෙන්නෙක් එකතු වෙච්ච ගමන් තියෙන්නේ එකතු කරන පැත්තට යනවා. ඒ නිසා පුළුවන් තරම් හුදෙකලාව පුළුවන් කරන් මේ දැන්ට මේ වර්තමාන මොහොතේම තියෙන පිරිච්ච ගතිය, ඒ විස්රාම වෙන ගතිය ඇති කරගෙන ගියොත් ඒක මේ ආරණ්‍ය වාසී භික්ෂුන් වහන්සේලාට විතරක් සීමා වෙච්ච එකක් නෙවෙයි. ගිහියන් වශයෙන් උනත් මේක බුද්ධි විඳ ගන්න පුළුවන්. මේ බුද්ධි විතරක් නෙවෙයි. ඒක අර ඉදිරියට කතා කරන්න බලාපොරොත්තු වෙන අනුපුබ්බ විහාරවලට මේක එක සම්දිස්ථානයක්. රූප ලෝකයේ යහපැත්ත වෙන සම්දිස්ථාන. ඉතින් එතනින් අද දවසේ ධර්ම දේශනාව સમાප්ත කරන්න බලාපොරොත්තු වෙනවා. අපි බලමු මේ අතිව මේ තරම් විසර වැඩක් කිරුවට පස්සේ ඉතුරු වෙන කොටස් වල මොකද්ද තියෙන වටිනාකම, කොහොමද ඒක මේ අභිඥාවතෙන් වටිනාකමක් වශයෙන් සාරිපුත්‍ර සාංශය දීලා තියෙන්නේ කියලා. ඒක ඇත්තටම මේ කරගෙන ගිය කතාවෙම දිගුවක්. ඒ වගේම තමන්ගේ කරගෙන යන භාවනාවටත් ඒක ධෛර්යයක්, උනන්දුවක්, තමන්ගේ අත්දැකීම් පීඨ කර ගැනීමක් පවටපත් වේවා කියන ප්‍රාර්ථනාවයි. දවසේ ධර්ම දේශනාව මෙතන නතර කරනවා. සීල දෙනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.